අන්ලමිට අපේ ජාතික කටාව අයිබන් එහෙමන අවුරුද්ධේ පලයෙන් වැඩසටහනෙන් පස්සේ පළවෙනි වැඩසටහන එකසිය තිස් නොමවෙනි වැඩස්ටහන ඊට පස්සේ අපි දෙවෙනි වැඩසටහන මේ සතිය අපි මේ ගෙනයන වැඩස්ථහන ඉතින් එකසිය හතලස්නි වැඩසහන් විදිහ රන්නමිට ඩිස්ත්‍රී එකසි හතලස්සෙන වැඩසරහන්ට එනම් මහචාරිය රාජ් ෝමදවෙනුත් ඔබත් අපි නැත මැදිරයට ආදරෙන් පිළිගන්නවා ඉතින් පහුගේ දවස්සල්ල කතා බාකරපු දේවල් ඔබ ඉතාමත් ආසාාවෙන්ග්‍රහණය කරගන තිබුණා මේ අපේ ශ්‍රී ලංකාවේ ජාතතිය ගොඩ නගිච්ච විදිී මේ මේ අද දවස දක්වාම අතීතය සිට ආපු විදිිය වැඩසතහන් එකසිය පණහාකට ආසන සංක්‍යාවක් ඇගගේසි පණහකෙන ද දෙකසිේ හදලිස්ටන් වැඩසහන්නටි විධ වැඩස්තහන් මීට පරිාහිරව ෝබවවෙත ගෙනවා ඉතින් ේවත් එක් ද අල්ි විට ටිස්ි ඩටහ ආරම් කරඩ න්නේ අපි ඉතින් විශේෂයෙන් මේ කියන්න ඕනේ කාරණ දෙකක් තුනත් තියෙන වැඩසහන පටන්ගන්න සෙල්ලා යළිත් මතක් කරනවා අපි විශේෂෙන්ම මේ වැඩ සහන මූලික වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ නැත්තෆම් රඩියෝේ හැම සඳුදාම සඳු දවස පෝය දවස කරරි විශෂ වාඩ දවක් නෝවනුත් හැම සඳදදාම රාත්‍රී හතහා හත හිතිහේ සිට රා්‍ර නය දක්වා පැහක හමරක්කාල ්‍රේඩියෝ වැඩසටහනක් විදිහටයට ගන්නේ ඔට අහන් ඉන්න පුළුවන් තාක්ෂණි කාරණය යොදාගෙන ඒ රඩ හැමෙක් මති නදැ අප බත්තකක්වුව දිට කඒේක් කන්න හැස හරි මහරාතලක් කජන්න විදිට කෙක් කදන්න න ඒ ඒකට අන්‍යෙක් රසයක් සහ අනන්න තාදයක් තිෙන හැමකටම ඉති රේඩියෝ මේ විදිහට තමයි හදන්නේ සහල්ලාට තෙල්ල දින්න ගිල් කල්ු දොල් හැන වෙලාවල් යෙනවා ඒවා වැත්තමයි මේ ය බප පල අපි රේඩියෝ තෙලක් හින්නේ. බට ඩිය ට න කලුද දොල් ලගේගත්හ එක අතුරු පලය අතුරු පලයක් ඉතිං ඒක හින්ද අපි රේඩියෝතතාක්ෂණයට ඇහු කන් දෙන තාක්ෂණයට මුූලිකත්වය දීලාරන්නේ හැබෑයි කලුද දොල් දානොට අපි තාව පිටියම දානාවන නේගේ ීඩියෝ වැඩ සහන්නට සමහරල්ලාවට අපි ආදර්ශ රූප එකතු කරනවා ඔබට පහසුවක් වෙනේ දිට මොකුද සමහරය අපි රේඩියෝකාරණය අප ගසටත් කිව රඩියෝ එක අහන් ඉන්ඩ කරන එක ීඩියෝ එකේ බලොට උබට සමහල්ලාටඒ සහර ඒකට ආවේනික බාධාවන් වගේ දැනෙන්න්න පුළුව අපි කතාගරන්න විදිහම ඉතින් ඒවා බොහොම හට සානු කම්පිතව රේඩියෝ ශ්‍රාවකයන් අපේ වැඩිම පිරිස රඩිය ්‍රාෝකයන් ලියන දෙක තුනක් රේඩිය අහන මේ වෙලාවේ ඉතින් ඒ අයට තමයි ඉල්ලක්ක ගත කලත් තියන්නේ ප්‍රේක් බ බාග පුළලන් කොච්චරතිගේ අපේරට ඉතිහ සිතින උහන්දුව කොමද කිය කවර නලුවක් කරන ලියක හැ මේේ ඒවාගේ දොස්කන අන නලිය කරන ලියක් කර රමුටන් ගිඩියක් කනද සමරලාවට මිලියනයකට කිිට්ටවස ලංකාය බලන්න අප අපි සිංහලේ ජාතිය ප්‍රෞ්ඩත්ය ශ්‍රී ලංකාව කියලා සමහරලාවට චන්දකාලවල දිහරි සාමාන්‍යෙන් ත්‍රීවිල්වල ගහගනයන අපි අපේ රටේ ජාතික කතිකා අයහමන්දතන් අපේ හෙලයන්ගේ අප සිංහලයන්ගේ ශ්‍රී ලාංකිකන්ගේ ඉතිහාසය කතාගරන්නකොට ඒ වලන්නේ කොම ට ලිති ඔගුල්න්ට පල්ල බලාගන්න පුළන් එක් කෙනෙක් බැලුවත් අපි වැඩසට හනරන ක ඒක තවයි කියන්න ඩේ YouTube කිව මට මදක්ුණේ මේ අපි කියන්න ඕන දේවල් පොල්ලෙන් ගහනෝගේ කියනවාේ ඇත්තරම වර්තමානය මේ අපේ රටේ ඉතිහාසේ කන්නේ ඒ වචනෙන්ම කියනවනම් ඉතිහාසේ පිළිබන්ඳ විද්‍යාවෙනුවට මිත්‍යාව යම් කිසි ආකාරයකට පතුරුවන්නේ වීඩියෝ ෆන් ඕන්න කෙනෙක්ට අපේ අයිතිහාස ගස්ානකට කිහිල්ලා තමන්ටඇමති ඕන විකාරක් කිසි මධ්‍යනයක් නැතව කියන්න පුලුව. එකති බානක්කමස අවුරුදු පනහර කැට කදාරලා මේ විශය සැල්ලවගේ මහාචාරුවවරු විද්‍යානුකූලෝ කරන්නගේ හම සමරලාට ඔය කියන්නෙ බොරු කියකිලා. එහම තියනවා හම තියෙනවා තැන් හුගක් වෙලාවට ඊමේල් මාර්ගයෙන් ගැන පනිවිඩ දිහ බැලුව අම්නුවන් හුඟක් දෙන සහරේ වැනි වැඩසටහන් උපුතාා දක්වල ඇවල තියෙනවා මේ එක ගැන මොනාද කියන්න තියෙන්නේ එක ඇත්තක්ද මේක කොහොමද මේකේ සත්‍යතාව කිරා බලන්නේ කෙලා තින් අපි ඒවට එහෙම පිළිතුරු සපයන් ගන්නේ නෑම මොද හේතුව අපි මේ වැඩසටහන කරගෙන යනුවනේ එතකොට අපි මහන්සි වෙලා කාලය අරගෙන පර්යේෂණ කටයුතුලෙන් උත්පාදනය කරපු දැනුම විමාර්ශන මේඔක්කොම පාවිච්චි කරලන අපි මේ කතාව කියන්නේ. අනිත්තකස මේක ජාතික නාලිකාවක් කවු. මේකට මග කීමක්ති නො මේ අපි ජනතාවට අඇති රේඩියෝ සංඛ්‍යාත, පාවිච්චි කරලා කරනකොට ජාතික පුවත් පතක්කයේවා ජාතික මාධ්‍යයත නැකකිවා අපි වගකීම අරන්කයන් අපි භාගාතය ඔය කට එන දේවල්කීම හෙම කියන්න අපි ය වගකීමකින් බැඳිලන්නේ ඉන්නේ අනික මෙහම දෙේකුත්තිය නවා අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ ශ්‍රාල්කයෝ දැනගන්නඕන වැඩසටහන කරගෙන යන්න අපට මොකොත් විශේෂහිතුවක් නෑනෙ මොකමික ආර්ථික වටිනාකම හ ව ිල ුත් මක නස දැංවරුදු තුනක්තිෙේ කිසිම අලුග්‍රහකෙක් නැතුව. වැඩහිග ඉන් එනිසා සමරයි කියන්න පුළුවන් ඉතින් ඔය ඔය හැම සතියකම හොම කියන්න්න වට පිටිපසේ තව ජාතිය ඇති වට ප්‍රතිලා බැති ොන්න්න ුවන් ඉතින් එහම එහම හිතනවනන් හෙම හිතන්න එකට ප්‍රශ්නකුත් නෑ නමු අපිට යම් කිසි දැක්තියනවා යම් කිසි අරුණක් තිය න මේ වැඩසටහන කරන ගැන. ඒනිසා අපි කරුණාවෙන් අප හිතොත් ශ්‍රාවක්‍යන්ගේ අප හිතොත් ප්‍රේක්ෂකයගෙන් ඉල්ලනවා මේ අපි කියන කාරණනා ගැන හෝ ඉතිහාසය ගැන හෝ එකක් කැෙනා කියන දේවල්. මේ එකතු කරලා ඒවා අපට ඒවන්නත් ඉතින් කාලයක්ගතයනවානේ හි ඒවා හෙම කරන්න වමනානෑ අපි වකුල්ලිමට ිස්ි හන ඒ කාල තාවචාරයක්ෙන්න්න මොකද අපි එලිය තියෙන දේවල් ගැන හැම හොඳට දන්නවා අපි දැන්. කිසිම කෙනෙක් වීඩියෝ තමන්ගේ දුරකථනය පාවිච්චි කරලා මේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වීඩියෝ එකක් හදන්නෑනේ. එතකට අපි හන්න ඒයි කියලා අනිත්ක ට එහෙම වෛද විද්‍යාව ගැන දේල් එකතු කරට බැ බ්ලෝරනවා ඒ තිකට යම්කිසි වෙන වි වි්‍යාම හතු පැදිිරන්න හැදිලි කරඩ ඉතිහර අප ඉතිහාසය ගැන අපි දකන දෘෂ්ටි අප අපේ ආකල්පය නිසා ඕනමැගෙනකුට ඉතිහාස ගෙන ඕන මදක් කියන්න පුළන් තත්වට දැන් තියන්නේ හේ ලකා විතරයි ලංකා විතර ට ටොල්ලඒ හින් හොඳින් ඒවගැන ප්‍රමිතිඉන්තියනවා දැනුමට ප්‍රමිතියක් තියනවා. ඉති අප වගැ මතාග වැඩ වැඩක් ඕක එක්ම මට මේ කල්පනාවෙච්ච දෙයක් දැන් ඔබට හිතන් අප මේ ඇදගෙන යන්න දැන් ලෝකයේ විවිධ ආගමික ශාස්ත්‍රුවරු ඉන්නන විවිධ ආගමික ශස්ත්‍රුවර ඉන්න ප්‍රධන ආගම් තුන හතරක් තියෙනවා ඒ කිසිම ශාස්ත්‍රුවරය උපන් ස්ථානය පිළිබඳව මහා ක ැගෑන්යක් තිනොත් කොයවත් නෑ කොයවත් නෑ න් වහන්සේ පදිචතන හමු න තුමාපදිච්චයන් වෙනත් ශ්‍රස්ථුව විපදිච්චගෙන් තැන පිළිබඳව කොහෙව තල්ලන් දගලන්නෑ ඒවා පුරාවිද්‍යා ඥෝ හොයලා මේ තැන කියලිවරලා නංකරලා තියෙනවා ඒ ප්‍රදේශ එලෙසම්ම තියෙනවා අපි අපේ බුදුරායන් වහන්සගන් අප මේ කොහෙට දෙයන්න අපි මේ සාකච්ඡාව ගත්තම නෑ හැබයි ඔබම කල්පනා කරන්න ල්ලමස දශනමයෙන් පස පස ඇති වෙච්ච දව දාශනමයෙන් පස්සේ ඇති කරපු දේවල්ට තොරතුරු තියවා විදිරටවල බුද්ධාශ ඉතා මතා අපේ රට හොල්ලල තියට කරන දේවල් වෙන්න පුළුව ඉතින් ඒක ද අප එතනගේ තවනවත්ම ප්‍රශ්නය ඔබ තියාගෙන වන්න කිසිම ආගම ්‍රස්ටවරයගේ උපන් ස්ථාන පිබඳව කල බැගෑනිි තියෙනවාද. ඒත් බුදුාණන් වහස ගැන ඇයි මේ හරි අපි ප්‍රධාන සාකච්චාවටයමු මේ අපි ගිය සැරේ අවුරුද්ධ පටන් ගත්තේ මේ ලෝකේ හිටිය හොඳම රස්තියාදුකාරය යැන කතාගල්ලාව මේ ඉති ම හරි ආස වචනයක් ර්‍රස්ටයයාදුකාරයක් කියෙක මේ විභාගාතය විදන කෙනෙක් නෙමේ මේ හේතුවක් ඇතුව අපිටම පොත්තර ත්‍රස්ය අදු කර පුලන්න නොතරන්නේද ඉතිං ඉබන් බතුද කියන ාතය විදපු කෙනෙක් නෙ. අපි ඔහු ගැන ඉබන් බතුතා සිරිපාදි වන්දනාව එත්තාව ඒ ඇයි කියලා ඒක සි තිස්නම්මිනි ඩස්ථාන අපි කතා කරා ඒකමස අපි ගියවර වැඩසහන මේ අවසන් කරේ අපේ විරාලකේෂෝන් රජතුමාව කෝට්ට රජ කරපු චීනෙන් ආපු අත්මිරල්වරේ ඒග නට ඒ අගෙන කොටි කිය ප වචන පාච්චි කර කුදුර ගැෙන දව කුදරගන යි කියලා ඒ සහ කියන චීන අත්මිරාල්වරයා ඉතින් දැන් දැන් අපේ විරාලගේෂර ඔන්න ගිය සතියේ චීනයට ගියා මේ ඒ චීනේද මොකද උනේ කියලා මේ ඒතින් පසේි ඊල්ලං කොටසේ ඊළඟ අඩහෝරාදි කතාරට පනගන්නවා පරතිරාමෙන් පස්සේ හැබැයි මේ ප්‍රශ්ිවිස ගන්නතු අපට මංගිතන් කතාරන්න බැරිවෙයි ඒ තමයි කෞදමේ ශෙන්හ කියෙන අධමිරල්වරයා මොකක් ට ිච්චූමනාව වීරාලකේෂර උසංයන්න්නහ ඒ පිළිබඳට කියදස ඇත්තෙන්ම සන්හ සහ කියන්නේ ීන චීනය ඉඳලා චීනයට සම්බන්ධතාවක්ති වෙන ඔහු ආකාර කීපයකින් අපිට පේන කෙනෙක් එක පැත්තකින් ඔහු දේශගවේෂකයෙක්. ඒවගේම ඔහු රාජ්‍ය තාන්ත්‍රකයෙක්. ඒවගේ ඔහු මුහුද නාවික කටයුතු පිළිබන්ධ ප්‍රවීනයක් අනි පැත්තෙන් ඔහු අත්මිරල්වරෙක් එතන මේවාගේ චරිත ලක්ෂණ කිහිපයක් තිබිච්ච විශාල පෞරුෂක්. මේ සෙන්හ කෙලකෑන්නේ. ඔහු අපි කිවොත් එක්දාස්තුන්සය හැත්ත එක ක්‍රිස්තුවාර්ශය එක්දස්තුන් සයඉදසන්සය හැත්ත ඉදදා රසිය තිස්තුන තුන වගේ කාල පරිචේදේ තමයි ඔහගේ කාලය හැටියට අපි ඉදරය කොල්හයන්දින විර අලගේෂ උසංය ශගෙනයන්නේ එතකොට මේ සෙන්හ කියලකෑනෙ ඇත්තම ඔහු චීන ජාතිකෙක් නෙමේ හු උපති මුස්ලිම් ජාතිකයෙක්. ආඒ අපේ කට්ටි අහල තිබ්බ ඔහු උපතිම්ම මුස්ලිම් ජාතිකයෙක් ඇත්තෙෙන්ම ඔහු නව චීන ජාතික ැ මුස්ලිම් ජතිකෙ මුස්ලිම් යක මුල ගම මුජතිය යාග දෙකක් නෑනේ නේද නෑ මුස්ලිම් ප්‍රභවයක් ඇති ීනාජාතිේ ඔහු මුස්ලිම්වරේක් කැඩට ඉපදිලා චීන ජාතිකයෙක් බවට පරිවර්තනය වුණා. එත ඔහුගේ පරම්පරාව දිහා හොයලා බැලුහම අපට මේ කාරණය පැහැදිල් අපි දන්නවා මුංගෝලියාව වෙනකොට මුස්ලිම් ආකාරමට ගුරුව ජිස්කාාන විල්ලලා ජිිස්කාානය විල්ලා. එතුරට චීනට ආසන්න බූ භෝදේශපාලික වශය ගත්තුත් චීනයට ආසන්නම භූමියක මුස්ලිම් බලය ස්ථාපනය වෙල තිබුණා. එතකොට ඇත්තිම මේ දෙෙන්න්හ කියලා කිව්වට හොගේ නම මුසිෙන්හ නෙමෙ හගේ මුල්නම මාහ නම මමාහ ඔහු මුස්ලිම් පවුලක් හිටියා බොහොම ප්‍රසිද්ධ කුන්යාං කුන් මිං කියලා අඳන්නපු මොංගූලයානු මුස්ලිම් පවුලක්. එතකොට මේ කුන්යං කුන්මිංග් කියන මුස්ලිම් පවුලට තමයි මේ මාහ අයිති වෙන්නේ. එතකොට මොහුට හිට ඕගේ මීමුත්තා. කෞද මාහ පසේ සෙන්හ වෙන්නේ එතකොටට සෙන්හගලකයන්නේ අපි සාමාන්‍යෙන් අපි අගැෙන එතන ලොකෝට කතා නොකළට චීනයේ සිට අරාබිය දක්වා සියලුම රටවල් මේ සෙන්හ ගැන අධ්‍යේනය කරනවා සෙන්හ ගැන කතා කරනවා. ස ලොක ගෞරයක්ක්ති ලොක ගෞරයක්ක්ති හෝහ කන්පිසිේ හ මාට දක්වන ගෞර වෙන මේ ැබ ේගේ අධ්‍යනය කරනවා හෝ නොුවන් සමහර රටවල් තියනවා සෙන්හ අදහනෝ. දන හදහන සසිහ වෙනුවෙන් හදපු හ ජ ේ චන චන න යා ලෝ ඩක් ප්‍රතිමාාවගේ ෙන්න තියනට කඩුවත්තරඟගන්න තිම තින යිලන් තේට හම තයි තයිවා වාන තයිවාන ෝ තයිවානේ . ඒඒඉ ඉතා කුඩා ක්ඩායන් ආගමක් හැට නෙේ හමුකද රයිවානය හැදනමස විප්ලවේ පටන්ගන්නකොට චීනය හිට රදල ෝටික මේ පහු පසු බැස යිවානට තයිවානයට නෙහ ඉතින් ඒ එතරම් ප්‍රබල කෙන කෙනෑ දහීමට පවා ලක් වෙච්ච කෙන දැන් අපි අපි පාි පාසල් පොත්වලට නගේ කරුණු තුළත් කර තැන් සෙන්හ ලංකාවට ඇවිල්ලර ගල්ලෙ ත්‍රභාෂා ලිපිය භාෂා තුනකින් ලේපු සෙල්ලිපියක් තියෙනවාන ඒ සෙල්ලිපිය සසිංහ තමයි හිට කොටාගන ය චීටා ගන බල තකොට ඒ ඒ මව රනකුත් න ්‍රභාශකෙන් දෙමල තියෙනවා චීන තියෙනවා සිංහල තියෙනවා එතකොට රොච්ච රටවල් කීපේ කරගහල තියවට දෙම බා එකන් ඒ අකරු අරගන ගිහිල්ලලා ඒදදේ කොට ලගේ කොටලගගේන්න හතකොටඒක ජාත්‍යන්තර වෙළද මාර්ගවල්ල මේ ඒ සම්බන්ධ තවත්ක් ඒ ඒ ඒ ඉන්න ඇතින සිංහල දන්න කට්ටන් ඇති දෙම දන්න කට ත . අරාබියකරු අරාභියකුරු හර වක්කොම දැන ගත් දමි වෙල දාමේ ඉන්නන්නේ එතකොට මේ සෙන්හගේ මුත්තා බැලුහම ඔහුගේ නම සයිියඩ් අජජාල් ශාම්ස් තුල්ඩී නෝමාර් ඔහගේ සියග නමතර අප පැහදිලි පේෙනවා ොහ මු ස්ලිම් ජාතිකක් කලා එතකොට ඊට පස්සයගේ මිමුත්තාගේ නමනේ ඊට පස්සේ ඔහුගේ හොහොම ඇවිල්ලා ඔගේ පරම්පරාවත් දියුණුුණා මේ මාහ එම ත්තම් පස්සෙ කාලෙ සෙන්හ කියලා අඳුවන මහට එක සහෝදරයකුයි සහෝදරියු හතර දෙනපු හිටියා ත්‍රේ වෝගේ මේ පවුලෙ විස්තර ඉතින් කොහම හරි මේ මාහ මාහගේ තාත්තාකැන් සෙන්හගේ තාත්තා හැදෙනවේ මා හද්ජි කියලා හද්ජි කව් ඔහ ඇවිල්ලා ජි වදනාාවගේ එක්කනෙ හරි අපි හජ්ලා කියල කියනට හජල හ හජක හජිවර තර හුගේ තාත්ත මා හජ්ජි. එතකොට මේ මොවුන් හිටියේ මේ ඇත්තවශයෙන් යුනාන් ප්‍රදේශයේ ී ීන එතකට මුස්ලිම් රන් මුස්ලිම් රවන එතකොට දැ මේ ඉන්න මං අධරාජයගේ කාල පරිච්චේදී. එතකොට මින් අධිරාජය මේ යුනාන් ආක්‍රමණය කළ යුනාන් ආක්‍රමණය කරලා ඒ සටනේදී ඔය මාහජ්ජි මිය ගියා අවුරුදු තිස්ස තරයි වයස තාත්තා ඔව අපේ විශාල ශිශෂ්‍යෝ ප්‍රමාණයක් යුුණන් විශේෂෙන් වෛද්‍ය විද්‍යාල ඉගනුවල ගන මලබන තර සංකෘතික වශයහල සම්බන්ධ ද ඒ ශිෂ ල එකොට මේ මින් හමුදාව ගිහිල්ල මේ යුනාන් වල්ට ගල්ල සටන් කලා ඒ තිබිච් මුස්ලිම් මොංගල් බල්ම මෝහ මෝගල් මෝගල්වරුන්ගේ මේ බලය තෙරහිව ඒ සටනේද මේ මහජී මිය ගියා ඔකගේ වයිස වුරුදු තිස් හතයි තිසතේදී මිය ගියා එතකොට මේ එයා පුතානය මාහ අපි අපේ කථනයකයා සෙන්හ පසේ සෙන්හගලක ඔට පස්සේ නම දැම්මේ ඔෝු මාහ ඉතිං මේ එක්දස්සුන්සේ අසු එකේද ක්‍රිස්තු වර්ශයෙන්. මේ තමයි මේ මින් හමුදාව මේ යුරාන්ුවලට හිල්ල සටන කළේ ඒ සටනේදී මේසිංහ අවුරුදු දහය කළමෙක් මා අපි අපේ කතානායක ගේ ම මාහන නියමනම මහගේ වයිස අවුරුදු දහයයි ඉතින් මේ මොහු වයිසවුරුදු දහයදී මිං අදිරාජයාගේ හමුදාව විසින් මෑවල්ල ගත්තා ම අල්ලගන්න ඒ අල්ලගත්ත නායම ජැනරාල්ලෝරයා ෆූ යුන්ඩේ කියන ජනරල්ලෝරය තමයි මේ අල්ලගත්තේම හොදමින් අධදිරජා වෙනුවෙන් මේ ෆෝ යුන්ඩේ තමයි ුුණනාන්වුවල්ට ගහිල්ල මේ සට අරගෙනගේ පස්සේ මොහෝ අල්ලගත්තා මේ මාහව අවුරුදු දහයත් දා හතරත්වගේ අතර කාේ ඉන්ඩැති කියල තමයි අනුමාන කරන්නේ මොහ අල්ලගන්න කොට. ඉඩබසිනුවන් මේ අල්ලගෙන මොව ගෙනාව හිරකාරය කෙටියට ගෙනල්ල මොව අන්තිමට රාජ සභාවේ සේවයට යොදාගත්තා මිහධරාජයා හැබැයි ගෙනාවම මොහෝ වන්දි කරනට ලක්කරා ව වන් කර ලක්රා වඳ කරා කැස්ට්‍රේෂන් කලක එතකොට චීන රාජ සභාවේ හිටියා එක්තරා පිරිසක් ප්‍රබුවරු එගලන්ට කියන්නේ මේ යුනක් 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 කියල කියන්නේ මේය ඉංග්‍රීසියෙන් කැස්ට්‍රේටඩ කියල කිය ඔුන්ට බෑ මේ ප්‍රජනක කටයුතු වලේද බරම්පරාවක් දන්න බෑඒකතම වැරදියට සමහරලාවට ගිල්ලතිනා මේ සෙන්හ කියල කෙන ට්‍රන්ස් ජෙෙන්්ඩවලයි නපුන්සක කිය වචන කිය වචන හිලති මේ කියන්න ඕනනුවන් එක කියන්නේ මේ චීනේ රාජ සභයව හිටියා වැදගත් පුද්ගලය මණ්ඩලයක් හිටියා එගුල්ල යුනක්ස්ලක ලාන්ඳතුන්න්න යුනක්ස් කලක කියන්නේ පරම්පරාව බෝකරන්න බැරි එකයන්නේ අදන් අපේ තියෙනවානෙවය හරක් පපුසිරන පුසි කරන කැස්ටේන් න වද ා බා රන න්දරන වන්දරනයරන්න පුලුවන් ැත්කමකින් හම රල නවා. එමලත්ත රසසායිනක දරවවලින් වන්ද කරනට ලංක්රන. එක ෂනකෝෂ වල පොඩි සැත්කමක්රන කරලා එක මයගයිතින් කෙනෙක් හන්ඩ පුලුවන් ආහරිවට අ්ඩුවෙන් වන්ද කරනයරන අද කියෙලා දේශපාලන ඉන්න හෙම කරලතිය නමගේ සාමයනය හෙමයි ොදල යෙන්නේ රජගේ. ලංඟම සේවයට අන්තපපුරේ සේවයට නොයිද දෙවල් වීලන්ට සමහරවිට තැන්කෙන කණ්ඩ පුලුවන්ගේ රජසභාව හිටපපුවාකෙන් වන්ද කරනට ලක් කරන්න තෝරගන්නන්නේ කව්ද කියලා හැම කෙන මත්නෑන තුොට බොහෝ වෙලාමට බොහම සක්්‍රීය රජුගේ බලය ගන කට ශක්තිය තියෙන රජුගේ බලයට තර්ජනයක් වෙනවාගේ පේන අය ඉදිරියේ දිහම වයි කියෙලා හිතුනෝ ත හිතනාය වන්ද කරට ලක්රම් කද ගොල්න්ගේ ජිත බිහි වෙන් වෙන්න වන්න. පිව ඇතිවෙන දිහට එතකොට මේ ඒන්නේ ඔ ඔය චීන විදරක් නමේස මේ ඔවුන් ඇත්තටම අතපපුරේ ලිංගි ක්‍රමිකෝ විදිහට තමයි මහරටවල පාච් ශක ල ය ඔු හොඳ හරි ඩි පිරම අන්තපපුරේ විශාල කාන්තාව ප්‍රමණයක්ක්න සමලට රජතුමාට ඔන්ද රැක්ක තාවක් සමල හන්න ඉති ඒග න පාක හ ව හැඩ දැට පිමි පිරිමි වදධාරනයට ලක්ල ව ටත තොරතුර තින හම හැම තියෙනවා මේ වන්ද කරනේ ගැන රාජ්‍ය සභාවට සම්බන්ධ පුද්ගලයන් ඇතැම් පුද්ගලයන් එසේ සිතාමතා වන්ද කරනයට ලක්කිරීම පිළිබන්ඳව මුල්ම සාක්ෂ්‍ය හම්බේන්නේ ක්‍රිස්තු පූර දෙවන හස්්‍රක වර්ෂය ක්‍රිස්්පුර දෙදදා හෙද සුමේරියාවේ. සුමේරියාවේ එහෙම රාජකීය පවුල්ලොල්ට සම්බන්ධාය නිලධාරන් වන්දි කරණයට ලක්කරපු බවට සාකි තියනවා එතකොට ඒවගේම ඇසිරියාවේ ඇසිරියාව පුරාණ ඇසිරියයානු සභ්‍යැත්වේ සමලිංගකයන්ට දිපු දඩුවම තමයි වද කිරීම වන්දය කරනයට ලක් කිරීම කැස්ට්‍රේෂන් කියන එක ඉතින් මේ අනිිපත්තිවනනිසසා දැන් හම්බලාතිනවාන සහරලාවට මේ යකඩින් හදපු කාන්තා යටනතුම් ඔව හම්බල තියන හම්බලතිීනනේහ ඒත් ක්‍රිස්තු පූරවයුගගේට අද හි එතනිනුත් යම්ගිසි ආකාරයක ආරක්ෂාවක් තමයි සරසන් හලන්න හදල තියෙන න දැන්ව බයිසින්තියාන්නු රාජධානයේ පූජකයන්ව කැස්මේ මේ වන්දි කරණයට ලක්කාරා හරි කැස්ට්‍රේෂන් කලා ඉතින් ඒකයන්නේ එතකොට අර ඉති යාකයක් නතුවග ඉතින් ඒ විදිහට ඒ නොයික් නොක් ප්‍රශ්නතිය නවා ඉතින් බැලුහම මේ දේශපාහලහක් නියීංව මේ මේ වන්ද කරණයට ලක්කිරීම කියන ම කරට ඕන කියන ග පරොත් හැගෙනවානේ නිම දකාල ජීවත් ොට පු කතා දිගින් දිගට යනවා දිගේ ඉතිහසඇත්වය න හත් කතාවක්ල සහඒ කරන පිළිබඳ යනක්ස්න වචනය ග්‍රීක එකට ලක තිහසය අප කත ොමහර සන්හ මද. ජයට බොහොම බොහොම පක්ෂපාතිය වැඩ කලා ඒ පක්ෂපාතිය වැඩි කරහම විදෙන් ඩී කියන අධිරාජයට ඒ අධිරාජය තමයි යොයි මහ කියනවච්චනේ අයින් කල්ලා ඔහුට සෙන්හ කියන නමු දුන්නේ. ඒවිතරන්නේ මේ මේ ඔහුට මේ අනවර්ත නමත්දැම අධරාජ සම්බාාවෝ කියලා. සම්බාාවෝ මොකද මේසේ මාහ සෙන්හ වඩ කලින් මාහනේ මහ සටවල දිහීමම බොහම දක්ෂතාවත් දැක්වා ඒ මේ රජුට හරි පක්ෂිපාතිව රජුර නමත් දැම සන්භවෝ කියලා සන්භාවෝ කියන්නේ අපේ පරිවර්තනයකර තිරත්නය තෙරුවන් ්‍රපල් ජෙම් කියන එක එකන එක අදහස් කර ඔු හු රජුට තුන්සරණය කියන එක අදරත් චීනය සම්බාව්ගේ ලඟින් යන වචනය පවිච්ච ෂන ත්‍රවිදත්ර සන්බවූ ඉතින් මේ කොමහරි ඔහු අධරජා හු පවිච්චි කලා ඕගේ දේශපාලන කටයුතුවලට මින් අධරජයට ඕමනාවනා මේ අරාබි සීනෝ සිංචීන වෙළඳම හොඳට ජයට න දවුණුවෙල තිබුණා මේ ඒම් දකුණු පලාාත්ති බටහිර දකුණු පලාත්වෙල තොරතුරුහ හන්ඩ ඉතින් මේ නැව් ්ලොකුන් නැව් හමුදාවදදීලා මෙ දෙෙන්හව හත් පාරක් අප්‍රිකාව අරාබිය දක්වා ඔහෝ යාත්‍රා කළා යත්‍රා කරලා මේ ඔෝම චීන අධදරාජයට උමනාවුනේ ඉන්දිය සාගරයේ චීන අධිපත්ය අරක්ෂා කරගඩ එකට දැඩමීම හැටියට පාවිච්චි කරේ සැන්හව සන්හ කළේමකදද චීනෙන් සිිල්ක් පෝසිිලන් ඒවගේ වරගෙන ඒවා සමහ රටෝල්ලට තෑගි බෝග හැටියට දුන්නා. දිීලව බෙදල වෙළඳම කරා ඒකම දෙෙන්හ අපහු චීනයට එනකොට අරගේ අමතු දවල් වාර්තාවෙල තියෙනවා චීන ලේකනවල ඔටු සීබ්‍රල ජිරාෆ්ල නැවල පටවගෙන හි නැතිකටයේ ඒෙහි නැතිකට්ටේ ඉළඟෙට ඔයයේ අප්‍රරිකාාවේ ස්වාහිලී වෙල්ල දිගේ තියෙන ඇ්දලවලට හරි ප්‍රසිද්ධයි ඇදදල මෙම පට වගෙන ය චීනයටට අරඟා කොහොමරී වෙළදාමත් තිබුණා නමුත් මිින් අධදිරාජයට වමනාාවන. ඉන්දිය සාගරයේ චීන බලය ස්ථාපනය කරගඩ එක තමයි සෙන්හගේ ගමන දැන් අපි දන්නවා ලංකාව්ට සෙන් හාවා එතකොටද අපි කවරුත් හිතන්න ඇති දෙයක් දැන් අපි ගාලු යනකොට අපි එක්තරා තැනකද නතර වෙලා දේවාලෙක වන්දින සීණ ගම මෙැත්තම මෙම සීණ ගම කියැන චීන ගම කියන එකඒකැන චීන අය ඇවිල්ලා ගැව ගනේ ගල්ල ගල් ල්ි ල ි් පක කිපස් පාරි තිබිල හම්බුණන ඉතින් ඔයයි සීණ ගම කියන්නේ චීන ගම කියන එක. ඉතින් ඒ අය ඔෝ ඇවිල්ලා ගොඩ බැස්සා ආවාගයා ඒ සම්බන්ධතා අපට ඉතිහාසේ ඉන්ඳරලම තිබුණා කොමරි දෙෙන්හ මියගියත් මේ තමන්ගේ හත්වෙනි නාවික ගමන කරලාපහු චීනට යන අතරතුර ක්‍රිස්්වර්ෂය එක්දසාර්සිය තිස්තුනේදී තමයිදන්හ මියගේ ඉන්දියාව කිට්ටුව ගොඩ බිමකද තමයි ඔහු මියගේ සර් සෙල්ලිපිය ගල්ලිති යන මේ අර විීරාලකේශර අල්ලං යනකොට ඒ පාර්ගෙන සෙල්පියද්ද. ඒක ඒක හරිට පැහැදිලින්න නෑ ඔහු සිීපාදට කරන පූජාවක්ගැන එක සඳහන් ප ඔහ පලවෙනි පාර හරිගන දනි පාරවිල් රජුරුවන් ලගේඒට පස්සෙ ආවා ආ පාරංගයා හත් පාරංගයා ඔ තුන්වෙනි පරත්තාව ලංකාවට ලකාවට අබහට තුෙ පාර වෙන් ගේ කිප් පාරීම හරිට නිිච්නයකම ල කියන්න හොල බලල කියන්න පුළුවන් මේ ඉති කොහමරේ ඔහු මේ තමන්ගේ ආපසු ගමනකදිමේ ගිය ඔහ මිහිදන් කලා ඉන්දියානුටයිති භූමියක නමුත් ඔහු ඉක්දසර් සිත ස්තුරේ මේ ගැනමුත් අද චීනේ නැන්ජිංවල තිය නො හුගේ සොහොන හැබැයි සොහොන මේ අර සනෝටප්ස් කලකන එකනේ ස්මාරක සොහනක් ඒක තියනෙ ඔහුගේ ඇඳුම් හිස්වැස්ම තමයි තියනෙ ශාරීරික කොටස් එක නෑ. නමුත් සෙන්හ බොහෝම මේ හොම බලපෑමක් ඇතිකරපු චරිතය අපි දන්නවා අපේරටට කොහොමද බලපෑ මැතිකරෙක්ල විතරන්නේ ඔහු මේ චීනේ සිට බටහිරට යන රපාරය මෝද මාර්ගයට ති ි රටවල්ල දේශපාලන ලපෑ මතිකලා ඔහු රජවර ඔන්නත්තන්යිංගල්ල රජවරු පත් කළලා ඇහහෙම දෙවල් කරා යිම් ලංකා විදිරින කළේ ලංකාවෙ තේකරන අලකේෂර මෙම රන්ඩුවනකොට අල්ලන්ගිය අල්ලන්ගේිය. හරි හැබයි මෙමතව න ප දරිී ටසට ඉදිරි කොටසේදපේක සාකාක කරම අලකේෂ්වර එහම කුදලගේ නරංගේක රාජ්‍යතන්ත්‍රික දෙලගෙන කහ් පුලුව හම කොදලග නරංගය නද. අි මේ කුදලගෙන යනවගන භව්ච එක වඩම් ගෙන ගිය කනේ අල්ලගෙන කියියා. හරි ඉතින් මොකද කුදල ගෙනාවගෙන වචනෙන් තමයි අපට චිතරූපේ මන ොද සසිංහගේ විශාල් අත්මිරල්ලුරෙක් මින් අධිරාජයගේ නියෝජිතෙක් හයි වගේ විශාල් අධිරාජයෙක් ඇඉතින් අලකේෂව වගේ ෙනෙක් ගෙනන්නන්නේ කොහොමද කියෙනෙක ගැන කියන්න පටති ො ද තම ද චිත්‍රමයි කොදල ගෙනන යනයි කියනත. ගොද අලකේෂවර තැන් හැමක කෙනක් පහුපුල දැ මන් වගේ අධරායෙක් ගැන අලකේෂවර නොදනගන්න හේතු ගුත්නෑන. ඉහ සෙන්න්න ගැනත් නොදරෙන ඉදි දන්නන අලකේෂර අරවාගේ අදුර දර්ශිලස හසුරුණ යි කියන එක ගැන ජනතාවටත්ඒ හිතේ අපේ ප්‍රේක්ෂක ජනතාවටත් අපි ඊළංඟ අවස්ථාවදී කතාර විරාමෙන් පස්සයක් පේජන හදීර්ගෝ කතාකර අපි සෙන්හගේ පරිච්චේද ඉවර කරන්න ඕොනේ ඔහු ඉන්දියාව ආශිත ප්‍රදේශකය තමයි අවසන් ගමන් ගියඒ හු ඔ හිදන් කරේ චීනයන මෙහි පිට න චීනයාද. මගතතාන් එක්දර් සම සාසුතුනේ නැවත හගේ නැන්ජි ස්මාරක අලුත් වැඩියා කරාඒ නැජිංවල තියෙන්න්නේ හගේ ස්මාර්ක සහි වටන ස්මාරකයක් මසක් හෝගේ ශරීර නිදංකරපු තැනක් නෙමෙයි ඒවගේ මරසිංහ හැඳින්වීම සඳහාර නපුංසක කියන වචචනන්නේ පවිච්චි කනක වැරදි ඒක චීනය පමණක් නම ලෝකේ නොෙක් තැංගුල තිබිච්චි අර යුනක් කමිනිිටි කියන එක ෑනෙ යුුණක් කියල කෑනේ වා වන්ද ප්‍රජාවක් වන්ද කණ්ඩායමක් දේශපාලනට සම්බන්ධ වෙලහිට වන්ද කරය ගොල්ලු. වන්දය දේශපානට වනෙමේ මොද ගොල්ලඟ වද කලාා කැන යාන්ත්‍රිකව වන්ද කිරීම කලායි විශේෂ හේතු නිසා හය වන්ද කියන කෑල්ල. රටවල්වල දේශපල්ලය වෙනස්ක කරන්න ගොඩක් කලාවට බොගක් වෙලවට බලපානවා ඉ හරි පස්සේ අන්දිට වන්දිගවන්න වෙන ඒකත් වැදගත්වලදේ නති මේ මයිදැවා දෙැංහටන අපි යුුණක් කලාකිවේ තින් ඇත්ත මුස්ලිම් කෙනෙක්න තින් අපිත් මේ මේ සම්බන්ධගත්තේ සම්ර් ගන්න හරි අපිං විරමයට ප්‍රෞෘතිහන්න ප්‍රවෘතිවල ින්තම තිව දැනගට පුො කෙන්නේ ඒකම ඔබ ලියන්න පුුව තැල් පට් විස හතලිස් පහක්ොලව තැල් පෙට්ි වි හත ලස්පාක් කො අපි ප්‍රරෝෘතිරාමෙන් පසෙේ නැවතත් හබේම ජාතිතාව අපි අලිත් මිට ඩිස්්‍රී සාකච්චාව සබග එකේ හතල ස්වී වැඩසටහනයි මේ ඔබ සවන්දීගෙන ඉන්න ඒකොම් බලාගෙන ඉන්නේ ඒයි දෙවැනි කොටස අපි මූල් කොටසේ අපි දැ මෙතන දන් කතාගරන වීරාලකේෂරව චීනයට කුදලළගගේ සෙන්හ අදිරල්ලෝරය පිබඳ චීන අමිාලොරය පිඳ ඔහ ඇත්තන මරක කියන විදිියේ නපුංසක එෙක්ද කියන කාරණය සහි විද්‍යාත්මක කාරණයත් අපි කලින් කොටස කතාගරා ඒක මගහැරිච ශ්‍රීඩියෝ ශ්‍රාවකන්ට සහ එක මේ වෙලාවේ බලන්න උදවියට ඔබට පුළුවන් ඒ කාරණය පිළිබඳව පැහැදිලි කරගඩ අපේ පළවෙනි කොටස බලලා ඒකම මතක් කරනවා විශේෂෙන් අපේ සෙවන්සින් සීග්‍රියවි පොෝෙස් රාජ්ෝමද දෙව කියෙන වැඩමුළුව අපප්‍රේල් මාසේ මුල් වකමානුවේ තබැත්වෙනවා අපි දිනය හරියටම ඔබට කියන්න ඒ වකවානුව කියන්න විශේෂයෙන් විදේශගත අපේ මිත්‍රයෝ බෝ දෙනෙක් විමසල තිබ්බා කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්න කියලා ඕවන්ට දල තිිට දි පොඩ්ක් හටම හට වෙච්චින්ද උන් මඩු ලබා ගන්නයි අපේ මල් එක මගේ ඊමල් එක මේ ඩිස්කිපෂන් එක තු බලන්නට පල කල්ල තියනුවනත් 5. නැ.ක. එම මල් ලිපනෙ විදේශ ගතවල ඉන්න උදවිට ඔබ ප්‍රශ්න හෙමත්තයවන්නේ මල්ලකට ඉතිං ඔබට පුළුවන් මේ ඒ පිළිබඳව මම් කරන්න මම මේ හරි දිනය ඔබට දැනුන් දෙන්න කොහොමත් අප්‍රල් මාසේ මුල් සතියේ අපි දවස් සතක් අය සීගිරි වැඩමුල්ුවට සහභාගි වෙනවා එක්ං ගැන්නේ මිසි පහයි ඒ හින්දා මේ ලකාල් ගට රා කතියන ට ටයග පිටර අපේ ගටිය වන ට අපේට්ටිය ඒකම මේ මාචාරතුමාගේ විදෙස් සංචාය පිද අපි රිේදී කතා කරන්න අපි දැන්ගන්න සිංහ ගැන කතා කරනන්න සසිංහ ගැන කතාගරේස හර වීර අලකේශවර රජතුමාව කුදලන් ගිය හින්ද. සෙන්හ අරගෙනගේ විීලාරකේශ්වර අපි දන්න අපි පහගගේ වැඩසටහනේද කිව්වා වීර අලකේශ්වර බොහොම නිර්ධයලෙස සංහට ප්‍රතිචාර දැක්වේ අපි කිව්ගේ වැඩසටනේද ඔහු එන පාරට ගස්කපල දැම්මයි කියනම් එවිත රක් නමේ විරාලකේශ්වර ඔහුගේ සහචරයි යව්වයි කියලා සිෙංහ ආපු නැව් කොල්ලකන්ඩ. මේ බරපතල කාරණයක් දැන් කෙනෙකුට හිතන්න පුලාා හොඳ වැඩේ හෙම කරපුයක එහම කියලත් කියන්න පුළුවන් ඔොන්න මේ අපේ දේශපාලන අපේ වැඩුවල්ට ඇංගිලි හන්න්න නවා හොඳ වැඩ කරපුයක එහම කියලත් කියන්න පුලුවන් නමුත් ඇත්වශයඒ එක එහෙම නෙමේ අපි දැන් සෙන්හගේ තිහසේ කිවන කලින් කොටසෙදී සෙහ. සෙන්හ මේ හත්පාරක් ගිය බටහිර පැත්තටාවේ මින් අධිරාජායගේ නියෝජිතය කැටියට එක මින් අධිරාජයේ.ගැන විශාල ලෙස ප්‍රසාරණය වන චීන අධිරාජයේ වූමනාවක් තමයි සෙන්හ ඉෂ්ට කළේ. ී බෙල්ටන් රෝඩ. ගලිල්ල ඉස්සන්ගට කලින් ඉදන් තිවිච්ච ගමම් මාර් ග ර් එහමැවිල්ල සැරන් සැරේක උද්ධීපනය කල ගන්නවා ගන්නවා. සෙන්හ ඉස්සරාවේ නැව්වල දැන් සැන්හ වගේ අය හස්ස්‍ය අතරාවලත් එනවා ඇවිල්ලලා ඒ කටයුත්ත වෙලත් තාකාරයකට කරනවා. එකඇන ඉන්දියසාගරයේ චීන බලය ස්ථාපනය කිරීම තමයි මින් අධිරාජයාගේ මින් රාජ පරම්පරාවේ අරමුණ බවට පත් වනේ. ඒ ම විචර දුරට යන චර දුරට යනවා එක වෙළදාම සහ ලොකු කතාාවක්ක එක එකඇන්නේ ලෝක බලේ බල තුලන ලොක බල තුලනේ බොද මෙහම වෙන්න හේතු අක්ති බුණනුවන් මේ කාලේ වෙනකොට මං අපේ දවල සටහනකත්කි ලෝකයේ බෝදේශපාලනික වශයෙන් කල්පනාකොරොත් ආර්ථික කටයුතු මෙහවීම කැනේ ජගත් ආර්ථික වර්ල්ඩ් කොනොමි කියන එක න්‍යෂ්ටීන් තුනකට බෙද ලගයා ර අපිකිව වෛබදිග යුරපයක න්‍යෂ්ටයක් තිබුණ මධ්‍ය ධරය ප්‍රදශ තව නෂ්ටියක් තිබුණ රාසියාව සහ චීනය තවනැෂ්ටයක් චීනය තමයි නැෂ්ට වුනේ අසියාවමයෝ කරන ඉදැ මේවාතර යම්කිසි ලළඳම ආර්ථික දියුණුුවයි කළගෙන එක අනිවාර්පතිඵලය තමයි බලය. ඒ බලය ප්‍රකාශ වෙන්ඩ සමහරවිට හමුදාමය ක්‍රාමාර්ග, අහසින් ගොඩිං දියෙන් අවසායක බූදේශපාලික ප්‍රශ්නයක් බවට පත් වෙල බූමි අල්ලා ගැනීම වගේ මේක විකාශය වෙනවා. හිනිසා මිං අධරාජය කල්පනා කලා මේ කාලෙ වෙනකොට අරාභි චීන වෙළඳාම ත්තාම ඉහලට දියුණුවමින් තිබුණේ. තොට මේක අපි දන්නවා මුස්ලිම්වරු තමන්ගේ ආගම. ඇක් සැලකිලිමත් භක්තිමත් ඇති මේ හරහෙන්ඩ පුලුව නොෙක් දෙෙවල් ජි ිස්කාන්ගේ අදැකිීමත් ලබල තිබුණ චීන මුංගොලියාවේ. එතකොට එනිසා මේ බලය තහුරු කර ගැනීමට මේ අධරාජෝරු ක්‍රිය කරයි ඒක ප්‍රතිඵලයක් කැර තමයි සංහ එන්නේ ඇතු මේ සංහව පෘතුගීසින් නාවගේ මේ හුලඟටගා ගෙනෑ විල්ලා එහෙම එහමපු එකක්නේ උදාහරණ කරීරගත්තොත් සගේ මගේ අඇනුන්දෙ තියන කොල්රග කත ගන්න පුලන්. ස පළ දා අනගන්න වටගේ න්නේ යියක හන්නට පුළුවහ පටහිලා ගොරල්ල මේක හිනිස් කොර කද ංව ඉසාර තා කතා කරන හිද ඉදි මේ හැම තැ හැම දෙයක්ම අපට සංස්කෘතිකම වශයෙන් සම්පර්ධයියිකක් හොඳ යි එකක් නරකයි කියලා කියන්නේ ඉතින් අපි හබ හදාගත්ත මිය අනු මැතුව මොකක් හොඳද මොකක් නරග නරගෙන දෙකම ඇඳුම් ඉතින් සංහට ආලකේෂවර මෙහෙම ප්‍රහාරයක් එල්ල කරන්න නුවන්කට හේතුවක් තියනවා එක දැන්ිට මේේවාලා නෙනේ කියයනු චුට පොඩ කිස්සහටග පස් ිමක කියන් න දැන්ැ වීර අල්ලකේශෂවරව අරංගයාානයමින් අධරාගේ රාජ සභාවට ගියාට පස්සේැහ අලකේශෂවරව අල්ලන්ගේ සංහට කරපු විරෝධතාව නිසාමත් නෙමෙයි. ඔහු ඒ දැක්කේ මින් අධි රාජයටට කරන රුද රුද්ධකමක් හට ෝජි ජිතන. ඇ ෝජතය ැවක හරි ලේසිනේ ආශ්‍ය අත්‍රාවක්කා හම අප තොටුපලට එක යන්ඩ දෙන්නතුූ නවත්තගත් හමඒ අර්ථදක් වන්නේ හසයත්‍රව හිටපු මගින්ටයන්න්න දුන්නා කියලන මේයි අශ්‍යත්‍රවයිති රටේරෙහික කරපු වැඩක් හැටියට ඒරටත් කම්පිය එක ඒරටෙත් සමාගමක සමාගක්හ ඒ සමාගමට වෙන සම්මාගමක් නඩුදාලතින් අපේ සමාගමක වමාමා ඕහොම හොම දෙවල්ලට අපි අතදාලා අප අතපුචගත් අවස්ථාවල් විතිහස කීපත් අනක තියරය ඉතින් ඒ විතිහාසය ගෙන ගන්ඩනෙම කරන්නතුව දික දුරදිි බැල කරන්න ඉති එනිසා එහෙම කරහම සංහ කල්පනනාකරේ මේ මින් අධරජ. මේගේ අදරායට රුද්ධව කරපුුද එක තම බයිනත කොදලගෙන රජ සබාවට රන්ගේ ම අධදරාජා. හෙම ගිහාමමින් අධදිරජාගේ රාජ සබා හිට ඇමැතිව රකිවා මේ අයවා ගාතනය කරන්න. මොකඩද ත්තියගෙන න්නන්නේ කියෙලා හෙමකිවවා ිරු රකි මරන්න කෙල ඇමති රොකිවේ තරකඒ ඒක මතිකවකිවාමකොලු මරන්ඩ ගාතනය කරන්න හැබැයි එමං අදිරජාය එම කල නෑ. ඒ අධිරාජායටට මේගුල්ලු ඉතින් ලොකු නෑ අධිරාජයෙනේ ඉතින් අනික චීනය ස ලංකාවතර දීර්ගකාලීන සංස්කෘතික සම්බන්ධතා තිබ ගුණනේ ඒ අධිරාජ්‍යෝ දන්න ඒ අධරජෝ දන්න අනිත්තයි දන්න න්ට දන්න ඇම න්න දැන්න ඇමතිවරු දන්න මද අධිරජයවරන්ට ඉතිහසැත්වය න ඇමතුරු තිහසන්න තිස එකකු දන්නන්නේය එක. ඉතින් කොහොමහරි අධිරාජයා තලේ මොකද මේගොලන් හොඳට ආහාර පානදීලා වස්ත්‍රදීලා. ග ොද සැලවා කාරුණිකව මේ අලකේෂර ඇතුරු අලකේශරත රන්නේ තව සගියෝ තල්ලං න ඉන්නතින අල්ලංගාන ඉතිං මේ කෝමාරිියෝක සමහරෝොහමහෙම අල්ලංගියා අල්ලංගියයා ඒ අනාතර තුරතයි ඒ හිටපු අලකේශුවරයට සම්බන්ධ තව රාජකීියෝ ඒ සබන්ධත් අරගෙන අන්න ඇතිමේ අතනේ මරං යන්නෑනම් ඉතිං අරංගිහිල්ලා ඉට පස්සේ මේ ගොල්ලංව මේ මරන්න කියලා නියම කරහම අර අධිරාජයා කිව්වා නෑනෑ එහෙම කරන්න නුවම නෑ නෑ කියෙල හෙම සල කලා හැබේ අධිරාජා වැදගත් වැඩක් කර දෙම මෙතන දේශපාලන අර්බුදධයක් තියෙන බව පේෙනවාන රටේ එතකොට අධිරාජය මේ කිව්වා සමහරවිට අපේ වංසකතායක ඉතරම් පැදිලිව කියන්න නෑ දෙැම තියෙන තුරතුරුවන අපිට පේනවා මේහර ඊට පස්සෙ රජයට පත්වන හයනි පරාක්‍රම් බහු ගුඩාකාලේ මෙත් අල්ලගේ ශවරත්යක චීනයට ගියයි කියලා. පොඩි කුමාරයහ මේ එ එම පැදිලි සඳහන් ඉතිහාශ වගේ නමාරු ක්කුම කට්ට අරගිය එතකොට ද මෙතන ප්‍රශ්නයක්තියනවා ප්‍රශ්නයක් නම තත්ත්වයක්. බීරාලකේෂවරහොම ඉන්නවා. එතට මොකද මෙම ගෙහාමාර අධරජය අරගලට ක්ඩ බොන්ඩදල ක්කොම සකල වරල කියනවා ඔබලාගේ රටේ වඩාම සුදුසු පුද්ගලයා පාලනයට පත් කරන්න කියලා මං අධ රජ උපද දෙස් දෙනවා තර අපට ඇහෙම කියන්ඩ හේතුව ැන් අලකේශවර දා අල්ලගෙන ගිහාම අලකේශරත් කියන්න ඇති මෙති බිච දේශපාල තත්වය අපි මේම මේ මර්බද කියන්න මේමයි අරම මේමයි කියලා. හරි එතකොට කිව්හම රජජුරෝ කියනවා මං අධ රජා කියනවා මම ඔබට කියනෝ වඩාම සුදුසු පුද්ගලයා මේ අවස්ථාවේ රජයට පත් කරඩය කියලා ඒදායිදම එක කියන නි දායිදම්ම කියන දානි දම්ම වෙනය තමයි අපට කිව්. අප අපේ අය කරේ නෑන වඩා සුසුවයි පත් කරේ නෑ. පත්කරේ නති වනාම අර එ අල්ලන්ගේ රටවල්ුලයි තමයි කියන්නේ වඩා සුසුව එක්කෙන? ීන හරික පත් කරට ව ප ර ලා පි කියල න ම අධිරා එක්ද සුන්සිය ගනන්ගල ඉද හස ගනන්ගල ඉදලම ඕක චීනයෙන් අපට කියල තියනවා හරි අපි චීන දිහ බලාගෙන ඒක හට චීන ගහිල්ලත්තියෙනවා. ඕ හර දෙකම අපිට වෙලා තියනවා. සමහරය චීනකට්ටිය ඒක කියලා මෙහි ඉන්ට බැරි වෙන බව දනග ගිය කටයඇතින්නවා. ඒම කටියයත්ති න්නවා ඉතිහාසයම වාර්ත වල ැ එක්තර අපේ මූලාස්වයක කියනවා. ඔසානයේ සියලු දෙෙන චීන වවූලට අසුනයි කියලා. ඒ වචන ීර්තියෙනවා ීන මායමට චීන මායමට අහුනයි කියලා. එතර දැ එක රාජකීය අනුග්‍රහැංලිපුලේකනයක් නෝනට ඒකාලෙට සමාජයේ මිනිස්සුකිව්වේ මෙ මේ චීනත් එක් දක්වුණන සම්බන්තාම චීන අය මායන් කරලා තමයි මේ අපය අරංයන්න කියලා. චීන මායමට අහුනයි කියලා. අපි ඒවා අර්ථ විග්‍රහ කරන්න දන්න කුහරි මේවා යම් යම් කාලවල්ල ඇතිවෙන්න. බූදේශපාලනික අදටත් අබි හෙම කියන අපිට හරිකෙනන පත් කරන්නකෙන චීනකව අප ඉ කියෙනව චීන ක හමක ොදල ඉ තිහාහස කියවල දැනගෙන කියනවාද මත්ත එහෙම නිකං කටාවට කියනවාදක කියලා දන්නන්නේ නමුතුයි චීනෙත්තෙක්කොයි යන සම්බඳ සමහරයි චීන මායන්කිෙව්වා අපේ අයල්ගෙන චීනටගෙන ච්ා චීනනාධදි රාජා ඩ සුස කෙන පත් කර ගන්නඩ කියලා කියනවා ඇතියි අ්‍යානවා හරි නැතිවෙලා අවුත්තිනවා ආ නැවෙල්ලා වුලුත්තියනවා ඇති මේ වගේ සංකීර්ණ සංකීර්ණ තත්වයකට පත්තුනා කායිල වෙනකොට. කෝම හැරි මෙ පත්කරන්න කියලා කිව්වනේ පත්කරන්න කියලා කිවහම මේ චීන මූආශ්‍ර චීන මූලාශ්‍ර කියනවා පත්කරේ ෂේ පානයින ශප් පහ නයින්න කියල කෙනෙක් පත්කරයි කියලා. ශෙප්පා නන්න පා නයින්න කියන එක ඈපාන කෙනවශනට කිට්ටුයි. කවුහර ඒකාල හිටපුේ ඇප කෙනෙක් තමයි මේ පත්කරේ ඇපාන කෙනෙක්. පස්සේ මේ එක සුසු පුද්ගල මේක චන්දයෙන් සම්මත් වන චීන රාජ සභාවිදි මේයයි පත් කරන්න ගඩ කියෙලා මෙ ඇවිල මේ චන්ද තියල හැම ුවක්වත්නේ මේ එහ තරණය කල හ තීරණය කර එයා කිව රජ සභාවිදී සුසුගෙන නම් කරන්න කවද එතකොට මේ නම් කරේ මේ අරර්ෂ ඒ ෂෙයි පාන කියෙන කෙනයි කියලා චීන මුලාස්වල තිරෙන කහර ය පාන කෙනෙක් ඉතිහාසක්ය කෙනන යපාන කෙනෙක් කෙලා ඉ ඇත්තවශය මේ යපාන්න මිං රාජ සභාවේ තියනවා මේ මිං රාජකීය ඉතිහාසේ ලියපු සම්ප්‍රදායක් මිං රජවරුන්ගේ ඉතිහාසේ ලියල තියෙන එකට කියන්නේ හැව පෑන් කලා හැව පෑන් කියන රාජකීය විස්තරය රාජා වලිය ඒ ඉතිහාසේ කියනවා මේ අර කිවන කෞුද පත්කරේ මේ පානගෙන කිය ඇපාන කෙනෙ ඒ අ මේ හැව්පෑන් කියන එක කියනවා මේ පත්කරපු කියෙනගේ නම කියලානවා කවුදියය ඇපාන කියලා තමයි පුලකෝ බයිෂයි පුලකෝ බයිෂයි මේ පරාක්‍රම බාහු කියනවා වචනේ මේ චීනෙන් ලියපු ආකාරය එතකොට පත්කරේ මේ පුලකෝ ම බයිෂි පරාක්‍රම බහු පරාක්‍රම බහු තමයි පත් නම් කරේ මෙයාව පත් කරන්න කියලාම් එතකොට මේ වෙන කවරුත් නෙමෙයි මේ පස්සේ කාලේ හවෙනි පරාක්‍රම් බහව නමින් අපි ඉදිරියටන රජතුමා. අපිට ද පුල කියන වචන ඇවනමස මේ පුල තිසිත් මක් න ල සිත් මතක් න ර්‍ර පලවෙනි පරාම් බහ පුල තිසිපුරවරේ පුල තිසිපුරවරේ හ ඔන්න හොයාගෙන නවන හොඳ ඔන මේ වා යෝ මේ වාපි කියනවට මහගින් දෙප න විච්ච කාරණයක් හය කියන්න එද අන්තිමට හයවෙනි පරාක්‍රම් බහු රජවනවා. ඉ වැඩේ ති එන්නේ අපිදන්න ලංකාවේ රාජ දේශපාලන ඉතිහාසේ ඉතාම සමෘධිමත් සහ ස්ථාවර අවසාන රාජ රාජධානය හැමිනැත්න රජ කාලය තමයි කෝටේ යුග සමුෘදදිමත්. අපි න්න මහනුරයුගගේ වුනත් ොය කර්බුද තිබුණ පෘතුගීසිය ලන්දේසි. ඇ මේ ඉංග්‍රීසිී ජාතිකව ඇවිල්ල අර්බුද මහ ගණනාවක් තිබුණා නැ ලගිහමස පරක්‍රම හුල රජ කරන හැමකාලේ හොඳරති ිලතිනවානේ හොදර තියන යි යිට කලින් අපිට හම්මෙන සස්්‍රීකම තටු තේ බිල්්ඩිින් හදපු මහා වැැව් කරපු පිටට තල් ලැවයක කාලෙ පලනි පරම ප බහ අවසාන පවසාන පරාක්‍රම් බහු ඒ පරාක්‍රමයක් පෙන්න්නපු ඇතකට හැබැයි ද මේ තරං ස්ථාවර රාජ්‍ය දැන් අපිදන්නවා සැලල්ලිහිනි සන්දේශයගේ සන්දේශකාව්‍යඒවගේම අරාබිවෙළදාම ඉතාම ඉහෙළට ඇවිල්ල තිබුණා ඔය කාල වෙනකොට මේ පත්වෙච්ච හයවෙනි පරක්ක්‍රම් බහු රජ්ජුරු ගැනඒ රජ්ජුරුව කුයිවන්සට අයිතිද කොහොමද රාජ්‍යයට පත්වනේ එ කිසිවක් ඉතිහාසේ රචනා කරන්නලෑ කකායගෞදු කියනෑ කයිකවුද කියල ඉතිහාසෙල්ල ලනම් කායිකවද කිය හොයගන්නඩපුල වෙන වෙන රචනාවල තියනවා හර ඉති සේල ොටම දැමද ප දන්න හන්ස දන පි ම න හර මේක නිකන් මහන්සමක යකවද පත්තන්ද ලිය නවා නක සල්ලි පිලියන කට සල්ලි පිවල තියෙනවා ගේගේ මුත්තමයාම මුත්තාමයා කියහෙම ලියනන දැ පර හයවෙනි පරාක්‍රම්භාව රජ්ජරුවන්ගේ රාජ්‍යයට පත්වීම සම්බන්ධෙන් එහෙම ඒ වගේ කීර්තිමත් රජෙක් ගේ රාජ්‍යපද ප්‍රාප්තිය පිළිබඳව ඒ රජුගේ කීර්තියට සම්පාත වෙන තරම විස්තරයක් ඔහු ගැන මේ වන්ස කතා හෝ වෙන එකක් ඉදිරිපත් කරන්න නෑ. නමුත් හයවෙනි පරක්‍රම්බහු රජජුරු රාජාත්තයට පත්වවෙන්නේ අපි කලින් මතක්කර සේනාදි ලංකාර පරම්පරාවක්කර ප්‍රබුවරය ඒ සේනාදි ලංකාරගේ මනුබුරෙක් වෙච්ච පරාක්‍රම බහු ෑ පා කියලගෙන කොයි ගම්පල හිටිය ඉතින් එයා එයාගෙන් පස්සේ තමයි මේ පරාක්‍රම් බව යාමගියට පස්සේ තමයි මේ පරක්‍රම බහු රජවන්නේ දැන් මේ පරාක්‍රම බහු රජතුමාගැි ැනගන්න ඕනෙන කනමයා ලංකාවේ ඉතාම සමුෘරධිමත් රාජතාානයක ලක හැටියට කටයුතු කරපු කෙනෙක්නේ. ඉ ඇත්තම්ම අපිට රජ්ජුරුවන්ගේ අම්මයි තාත්තයි කෞුද කියනයක ගැන හොයාගඩ වෙන්නේ වෘතරත්නා කාර කියලා කෘතියක්තියන. ෘරතරත්න කාරය කියලා සංස්කෘත කෘතියක්. මේ වෘරතරත්න කාරයලිවුවේ. බංගාලි ාතික බංගාලිෙන් ලංකාවටපු රාමචන්ද්‍ර භාරතිය කියලා බ්‍රාහ්මණයෙක් මේ බ්‍රාහ්මණය යගේ ගෘරතරත්නාකාරයේ ලියනවා එක ස්ලෝකයක් ඒ ලෝකකයනවා කාලිංග දේශ සඥඥාත භූමිපාල කුලෝද බවා සුනෙතරානාමදේවී පරාක්‍රම පුජන් ප්‍රසං. ධර්මාශෝක නුප්‍රාත්වයේ ජයමාලෝ මහිපති. උන බල ඕකි තියෙනවා නන්ද එකක් මේ ස්ලනත්‍රා සුනත්‍රාදේ වී අනිතර් නමතියනවා මේ ධර්මාශෝක නුප්‍රාත්මයේ ජයමාලෝ මහිපති ජයපාල මහිපති. කල ජයමාල ජයපා ජයමා ජයමාල මහපති. ඔහු බැල්ලුහම අපිට පේනවා මේ කෞද. පාක්‍රම බහු රජුුවන්ගේ ප්‍රාජ කාලේම තමයි මේ රාමචන්ද්‍ර භාරතී ෙන්ංගාලිදල මෙහෙන්නේ ඔහු ඔහු ලියන්්ඩෝ නොහුට අන්න ලබිච්චදේ ඔහු දන්න දෙේන ඔොලියන් අන්න ඒවගේ කෘති ආශ්‍රයෙන් තමයි අපිට හාවෙනි පරාක්‍රම බෞු රජ්ජුරුවන්ගේ පෙළපතයි ඔහුගේ අම්මතාත්තයි ඒ පිළවඳ විස්තරපට ඔයගඩ වෙන ඒය අනුව බැලු හම දැන් රාමචන්ද්‍ර භාරතී ලියපු මේ කෘතිය. ෘර්තරත් කාරය දිහා බැල්ලුවට පස්සේ අපට පේනවා හවැනි පරකර බෞරජුරගේ අම්මා සුනෙත්‍රදේවී තාත්තා ජයමාලා තැකතරට මේ දෙන්නම අපේ රාජකයේ ඉතිහාසේ කොහටොත් සම්බධ දෙන්නෙ නෙම සුනෙත්‍රා දේවී ජයමාලයි ඇතර කොහොමහරි මේ දෙන්නා තමයි අම්මයි තාත්තයි කියන එක අපට පැහැදිලි කෙනෙක් හන්න පුළුවන් ඉතින් ඔය බෙංගාලි ඉඳලාපු මේ කෞුද සනිත්‍ර දෙවී අපේ මෙ රාමචන්ද්‍ර භාර ාර එය කියනදේ හලා හොම ඉතිහාසික නිගමනයක් ගැන්ඩ පුළුවන්ද මෙහෙමයි කියලා. එයා සමාර්්‍ය විදේශකයකද වැරද්ධයක් එයා හපු දෙයක් කතාවක් මිත්‍යාවක් රචනා කරන එහෙම නෙමෙයි. මොකද මේ උෘර්තරත්තකාරයලිය පුර රමචන්ද්‍රභාරතී විසින් කියන කතාවම පැරකුම් බා සිරිතෙත් ඒ විදිහටම කියවා. තරකුම් බාසිරිත ප්‍රශස්තිකාවයක් බව හැබැයි ලසන කවි ගොඩක් තියෙනවාන එතකොට මේ ඒේ එක සඳහන් කරනවා පරක්‍රබාහුගේ පියාගෙන් නම ලැමැනි ජයමහ ලෑන එතුර ජය මහ ලෑන කියලා කියන්නේ හර ජයමාල තමයි ජයමාහල තමයි ජය මහ ලෑන හරි ලැමැණි ජයමහා ලෑන හිම සුරතුරු මෙම රන්ලිය සුරු කියෙන වාගේ ගත්ත හම ජ ජය මහ ලෑන. යතමයි මයාගේ තාත්තාක්. මේ අ ජය මහා ලෑන කියන එකේ මහ ේන කියන කියනවාදස නයා ලකේ ලෑන කියන්නේ එහමතම එතන ලෑන කියන ලැමැණි කියන තැන ැමැණි කියන්න තන ලැමැනි ජය මහ ලෑන ඇත මහ ලේන කියන එකත් අපේ සකට්‍ර කියනකටත් අවනිස වා මහා ලේකයා කියන මහ ලේකෙලා කියන මහ ලේනා කියල කියන ලේනවා. ඉතින් ඒ කවම කියන සුනෙත් මහ දෙව බිශෝ හිමිල්ලත් රජ රුවක් සුන්ද බුදුකරු. සුනෙත් හද සුනෙත්‍රා මහාදේවී තමයි එත තමයි මොව ඉපදුනේ ගන එකත් පැරහුම්බා සිරිතෙක් කියනවා. එනිසා හයවැනි පරාක්‍රම බහු රජත්තුමාගේ මව සහ පියා මව සුනෙත්‍රාදේවී කුමරිය ලෙසත් පියා ජයමාල නමින් හදුවන ලේකකේ කොහු තනතුරෙන් ලේකතන තුරක් මහල් නහහා ලේකෙක් ගියන්නගේගෙනෙක් හරි ඔය ලැමනිි පරම්පරාව ගැන තියනවා ම ශ්‍රීමමහබෝදධිය වඩම්මන් ගැ කාලෙත් ැමැනිවරු කණ්ඩායමත් එක් ආවයි කියලා ලැමණි පෙළපත ගැන. එදකොට ඇත්තවශයමකොත් මේ ජයමහා ලේක ගැ නමින් තමයි මේ යාලතින මේ ජයමාල කියන පුද්ගලයා. ඉතින් කෝමහරි මේ මෙම හයුනි පරක්‍රම් බහු රජුරු මේ රාජ්‍යත්වයට පත්වෙනවා පත්වෙලා, ඊට පස්සේ ඔහු චීනත් එක්ක කණ්ඩව සම්බන්ධතාවක් ගෙනනවා. මෙතැනිති පේන දෙයක් තමයි නුවන්. අපිට ඉතිහාසේ රජුවමයක කියලා නැතිවුණාට හයවැනි පරාක්‍රම බාහු රජතුමා රාජත්වයට පත්වෙන්නේ දේශපාලනික වශනෙන් යම්කිසි යම්කිසි ව්‍යාකූලතාවක් තිලිච්ච සමයක සහ එක නෙමේ වැදගත්කම ඔහුට බලයට පත්වෙන්ඩ චීන අධිරාජයාව දව් කළා. හම්. අපි විරාමයක් ගන්නවා ඒ චීන කතාවත් එක්ක අපේ මේ විරාමෙන් පස්සෙ නැවතත් අපි අන්නවිට ඩිස්ට්‍රි සමඟ ඔබට පුළුවන් අපට කතා කරන්න ඒකම අපට ලියනවානානන් තැ පට විස්ස හතලිස් පා කොම අල්ි ිස්ි ැල් පෙටි විස හතරි ස් පාක් කොඹ එක අපි බලං ඉන්නයට ඉතාමත් කාවරුණක ඉල්වා අපිට කමෙන්ට් එකක් මෝජකක් ලොකක් හරදයකින් අපට ප්‍රතිචාර දක්වන්න ඉතින් එතක ඒක අපට ලොකු හයියක් වෙයිආ අපේ ජාතික කටාව යලිත් අපි අල්විටඩ ස්්‍රී වැඩසහන ම එකකසි හතලිසි වැඩට සහන තුන්ගෙන කොටස අපට ලියන්න තැල් පෙටේ විස හතලි පහ කොඹ ඒකම අප බලාගෙන ඉන්න කට්ටිය විශේෂෙන් සඳහන් කරන්නේ අපි පෙර කොටස් දෙක ට දෙ කතාගරා විශේෂෙන් චීනයට අපේ වීර ආලකේෂ්ව රජතුමාව කුදලං ගිය චීන සැනවිය පිළිබඳව ඔහු කවුද සෙන්හ කෙන සැනවිය කවුද අපේ මෙත් ඇවිල සෙල්ලපි කොටපු අපේ රජ කෙනෙක උස්සගන ගිය පැහැරනගේ ඔහු පිළිබඳ පලළවෙනි කොටස අප සවිස්තර විග්‍රහයක් කර තියෙන ඔහුගේ පට්ටන්දරය ගැන ඉතින් දැංගි මේ කතාබහ කරගනාවේ වීරලකේෂවර අරගෙන ගියන් පස්සේ අපිට රජ කෙනෙක් නැති වනාා චීනයම තීරණය කරනවා ලංකාවට කෞද පාලනය සඳ පත්කරගන්න ඕනනි කියලා හොඳ කියන පත්කරගන්ඩ කියලා අපිට අපිට අපෙන් යෝජනාගන්නවා. අරගන චීන රාජකය වන්ඩලි ස්තීර කරලා හයවැනි පරාක්‍රම් බහ් රජතුමා පිිබඳ රයවැනි පරකරම බහු රජතුමාව පත් කරනවා හැබැයි ඔහු පිළිබඳව ඔහු කාග කෞද්ද. හ කොහොමද කියන. මේ වටපිටාවේ තියෙන විස්තර වලින් වටපිතාවේ තියන කරන්තුවලින් මහචාරයතුමා ඒ පිළිබඳුව කතා කරගර තමයි කලින් කොටස හිටි ඇත්තම්ම මේ අ චීන අධිරාජයා කෙලිම්ම රිජුවම හවිනි පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වයට පත්කළේ නෑනුවන් ලද වෙන්නේ ඉතාම සුදුසු කෙනා නම් කරන්න ට කිව කිව්හම ඒ නම් කළ පුද්ගලයා ඈපාන කෙනෙක් න කැනයා ඇෑ පාතන තුරේ හිටිය හැපා කියන අපි දන්නනික යෝරජවගේ මටමේ තමයි හිටිි කලින් ටසල කතා කරන පවරු ම පවරුවර ගැන හිට පස්සේ දැන් අධිරාජයා දෙැමං කිවවෙෙත්තේකයි අලකේශ්වර විරාරකේශ්වරගේ කාලය වෙනකොට අර මාර්තන්ඩයාර චක්‍රවර්තිලා උඩ හිටියනේ ඒගොලු හෙම හිටියා එට පස්සේ ගම්පොල සේනාදි ලංකාර ප්‍රබූරා ප්‍රබුවරයාගේ අනුග්‍රහයි තියෙන තවත් පරාක්‍රමම් බහෝය පාන කෙනෙක් හිටිය දැදිගම කොටසක් තිබුණා ඇති මෙහම යනකොට මේ මේ අලකේශවරලා රයිගම එතකොට ඔය වගේ මේක බෙදිලා මේ දේශපාලනය බෙදිලා නිකම් හරි අරිි පක්ෂ දේශපාලනය වගේ ස දැඟර කෝට්ට රජධානයද අලකේෂව ඇවිල්ලා කෝට්ට මලිකාව ගොට නගනවා අකවු එතකොට ඒ ඒ පාලනය සැකව රයිකම් රාජාන හට කෝට රාජාන හට කෝට්. ො නමුත් අලේෂශල්ලගේ මුල් බූමිය රයිගනය මුල් බූමිය රයි රයිගර එතකොට රයිගම මුල් භෝමිය ඉට පස්සයා කෝට්ටේ බලකොටුවක් හැදුවේ ඔහගේ බලපුොරත්ත තිබුණ ආරචකරවර්තිත් එක සට සටන්රන්නයන්තිට ආරක්ෂක ස්ථාන කෝොන් නිර්මාණය කළ පසේ කාලෙක තමයි ඇතවශයෙන්ම කෝට්ටේ ගනයක අපේ දේශපාලන නගරය බවට පරිවර්ත නෙනි හවිනි පාක්‍රමභා රජරණයි කාල එක නි්‍යානුකූලව කෝට්ටේ රාජ්‍ය කියනේ අදහස ස්ථාපනය වෙන්නේ යිතිහාසිකව හවිනි පාක්‍රමභාහෝගේ බලේට පත්වීමත් සමගම යැපි කියාගෙනාව මෙතන තිබනයි කියන්නේේ දේශපාලන ව්‍යාකූලතාවක් ඒ අපට හොඳට පේනවා දැන් මං අධිරාජය කිවන්නේ වඩාසු දුසාපත් කරන්න කියලා එකන නුසු ස්සු ගණනාවක් මකට රණඩුක ඩැදින බලට හරි එතකොට අනික තවත් එකක් විරාලකේෂ්වරගේ ගැනහම හොඳනාමයක් මනි අධදිරාජයට තිබුණ බුණ මහෝ දර සංහට ආපුවෙලා කරදර කරා ඉතින් ඒ විතරක් නෙමේ චීන වෙලෙන්දවා ආවා ගියා නැව්වල්ල ති මේයා ගැන නොයක් දෙවල් කියන්න ඇති අපිකිව විරාලෙක්කේෂර බොම තදයි පන්සල්ලෙක්කේ තරම් සෝද සම්බන්ධතාවත් තිබුණේ නෑ මේ ති එනිසා මේ ඔක්කොම තොරත්තුරු චීනයට ගියා හරි ොයකුත් නොකුත් ර්ගලික යන්න ඇති අගත්තහෙමනේ අදක් මේ වාා පාලකෝ මේ දැන් අපිට මේ ඔබ ඔබගේ මෝටරතේ තැනක් හොයා ගණඩ වඋනහම සිතියම දාගෙනනොට අප අන්ඩෝන පරාහමුල ඔක්ොමක කියන්න මේ ලංකාව වයිනවේේ ඒ ඇමරිකාවෙන් ගුවන්ගත කරපු සෑර මේ චන්ද්‍රිකාවලනි කියන අපිට අිට ලමිටරයක් දෙයක් එහැපත්තින්න තනකටයන්න්නත් කිලෝමිට විස්තුන්හක් කුඩට කුඩට ලා ඒක බෙවන්නේ අපින වෙන්රටවල් එද අපි මේ කොයාරි තියෙන පොඩි බසාර එකක් හොයා ගන්නෙත් අපි ඇම ඇමරිකාව මාර්ගෙන් තමයි ග අපවාන දුවන්න හමන ඒකාලෙ හෙම ඇති ඒේ ඉතිහාස පුරාම සිදධ විච දෙදවල් ව මකදහෙ මල දෙෙන්නේ අපි අඳුර දර්ශීතය අපි මේමගේ කතාහබෝ අන්ුරාධ පයුගයේදී හමකුරත්වෙේෑ අපි ේ දැපිට පේනවාමයර් මහා කෑන්ඩුරාධපුරීටම වසබලා. ඒමුල ට ගැමුල්ල පලයවෙනි විජේ බහුල ධාතුසේන පලව කාශ්ප පල පකම හ දක්වම පරක්‍රම හ රජතුමා දක්වම් පලවෙනි හ මේ වගේ කතාහහිවනෑන පරුත්තෙල්ල වෙනන වාල න්නමයාතම රටේ පාලන ග්ඩනක එමරේනෑ ඒකාලෙ වනේ වෙළෙන්ද ඇවිල්ල මේ දේශාලන බල අල්ලගෙනර මාතට වගේ ලොකු වරයල්ල බලය අල්ලගඩ මාහසකත් දැගල චරයි. අප ර ජරු සාර්ථකවට මහුණදීල රටේ ඒකා කරතාවේ හැදවා. නො අපට පේනවා? गे गे हे ැ අදාපි බක්තිමිදින ව්‍යාකූල්ලතාව කියන එක නිර්මාණය වෙන්නේ මේක් කෙනෙක් ගෙ දෙන්නගේ එම හේතුවක් නිසා නිේ මේ යිතිහාසිකව මේක මෙහම ේනවා ඒ අදහස් කරන්නන්නේ මේ ේදවානචගේ අතිහාසිකයම ප විදන්න මන කියන නෙේ කවරහ මර්ත ක්වන රුණ ලක දැමරු න්රගන්න හම ක්නේ අපි මේ යිතිහන්සික දවාච ද දල් දල ද හම කට කෝට් ග ඔය කෝට ගගේ කෙලවර ක්දස් පන්සය පහවිතරනකොට පෘතු ගීසි ජතික විල්ල ැන්ම අරබද තව සංකීරනත්වයටට පත්වවාන ඒ යඇන ඉතාම ක්මනින් ප්‍රසාරණය වන ලෝක ගම්මතාවන් කෙරෙ අපේ ලොකු අවානක් තිබුණ කලින් රජවුරුන්ගේ තිබුණ. රජරු දැෙන හිටියාව කොදරේ කියලා ඒ හොට් යුගගේට වැඩිය තාක්ෂණය අඩු කියලා හිතන්න පුළුවන් ලොකුවට මුදදුගගේ ගමන් මාර සිද්ධ වෙච්ච නති කාල අපේ රජුරට හොඳද පුළුල් දැක්මක් තිබ්බා මේවත්තක කොමද ඇයුන් යිම් පවත්තන්නගේ ත් වන්න කියනක ඒති එකනේ ගොල්ලා එකන ඒ ඉතිහාස අපි අදත් ප්‍රෞ්ඩ ඉතිහාසයක් කැඩිට දකින්නේ වෙන පෞ්ඩත්යක් නෙමේ අපට පුළුවන් වුුණ මේ කුඩා දූපත. දූපතය කරගෙනයාන ඒ දේශපාලනය සහ ඒ කුඩා දූපතත් සමඟ අවට ඉන්න අසල් වවාසි රාජ්‍යයන්නෙක්ක මේ මේ සබධතා ගෙනියෙන ආකාරය අතරින් පතර පලනි පරකරම බහෝගෙනෙක්ව යුද්ධ වලට පටලුනාට අනිත රජ ක්කුම් බොහම සමකාම ො ොන්ද දුරදක්න යනම වැඩ කරගෙන ගිය එතකට දැ දැන් අපිට පේනවා අපේ ඉතිහාසේ කොහොම අවනතියකරද මේ යන්න කියල හිටපු ප්‍රභූරාජය එකගළොත් නරකායනෙ මේ ඉරාලක චොරල බොම නැගි හිටන්න නමුත් අපිට බැරිවුණ අපට හම ස්වාදනෝ නැග හිටින්න බැරිව වුණා මොද අප රටේ තියෙන ගම්මතාවන්ට වැඩිය වඩා සීග්‍රසාහ තීවර ගම්මතාවන් එලි තිබුණා තැන් අපි කවදකත් අපේ ඉතිහාසේ අදත්තෙමයි අපි අපේ මේ අපි නිතරම අන්තර්වර්තිික එකැන අපි අපි ඇතුළට යබිල තියෙන්නේ අපි කවදකත් බහිරුවර්තිික වෙන්නෙ නෑ එියට බලා එලිය බලන්න අප එලිය ගැන්න සැල් දක්න සැලකිල උග කඩුයි මේ අවුන් බවන්න මෙහි හින ඒඒ ඇතුළ බලන්න අප ඇතුළ බලාගෙන තමයි එක ඇන ඒ හරිස් එහෙම කරන්න බැහැ එහෙම කරන්න බෑ මොකද මේ මුලු පද්ධතියම හෙලවි හෙලවි කම්පනය වෙමින්න තියෙන වෙළදාම නොක් දේවල් ආර්ථකය තම හැම වෙලාම තිබුණ සංස්කෘතිරත් වඩා ඉහෙලිින් ආර්ථක කටයුතු ැන ප්‍රාගධන රාශ බූතරගැනීම කැපිටල් කමිලේශන් කනෙ එක මේ තමයි තිබුණේ මේක දම හම දෙයක් ඇති වුණේ ඒ සංස්කෘතිකාරම ඔක්ම තිවුුණ ඉදි මේක අපිේ මේක තත්වයක් තියෙනු අපි කිව එක්දස් දෙසේ පනහ ක්‍රිස්තු වර්ශය එක්දසන්සේ පනාහතර සය වස ලෝක ආර්ථිකය ගලෝබල් ඉකොනෝමිකය ලබ මේ කතා කරන එක ඒක හැරුම් ලක්ෂයක් ඒගේ සතවර්ශය ලෝක ඇති වෙච්ච සාහල නැශෂිතුනක් නිර්මාණය වෙලා බලොකුදයක් ඇතිවුුණ. අපි කිවර කරනගල ජුරු පසු බැස ගම් පපොලට තු වගේ දල දැන් මේ තව පිබූ එන මේ පහලට පහලට පහලතයනවා එතකොට දැන් අර බලන්ඩ මින් අධිරාජයා සුදුසේ තෝරගඩි කලකිවන එතකොට අර පරාක්‍රම්බාහු හුගේ නම යෝජනා කරලා ඇපාන එ කරහම අවසාය මං අධරාජයා මොකද කරේ මේ මේ තීරණය ඔහුගේ නිල මුදරාවගේ දහලා ඉස්තර කලා කර දුන්නා ඉස ල කා රජු ලකාව රජරුවන්ට නිල මුදරාවකගේ ඔබතම රජරෝ කියල මින් අධරජ. ග ඉසලත් මට මතක්කනවාමේ අපේ රජනක ඉන්දයා සින් නිලමුදරාවල පත්කරක පන්රා පුර යුග. මතකන න පේති දේවනම් පේතිස. මකර ජු කිවන කියලා නවත භිෂය කරන්න කියලා බ දලා කකුද බහන්ඩ දීලා දේවන පියගේන අ අපිධානයක්දීලා නැවත ඔබේ රජු අපිජෙක් කරන්න කෙලා එතකොට ඒ නම දාලා ිේය කරන ඊට පසට හම නවර දහ පස සිද ඊට ප අවු දහස්ගන නම ඒ අර මැදේ අපේ රජවර හිල්ලා ඉද ර ජුරු පත් කරන හෙමර හෙමත් කර එම පෙල හට මරක් පලන පරකර බහ මතකන පනට දේ ක මරක් න රජට පත් කර. පාර හ කියල ඉන්ද පා්ඩෙක රයක පත්ර හයිනි පාක්‍රම බහ යකට ී ය පාක්‍රම හ පත ත් කරනවා. එ ඉතිහාසය පෙල්ලි පරල්ලියයනවා ඉතිහාසේම පෙරල්ලෙනේ ආකස්මික බලයින් නෙමේ නොපන බලයකින් නෙමේ මෙ වෙන්න අපි විසි කරනහ අපි විසින් ගත්ත තීරණ අපි විසි ලෝකට මුණ දෙන ආකෘතිය අපි අපේට ඇතුලට තියර ස්වාධිපත්්‍ය නිෂ්පාදනය ඒවා අමතක කිරීම ඒවගන සැලකිලිමත් නොවීම. ඉතින් ඉතිහාසේ නිර්මාණය කර නිමහජනය පිදානගන්නු රජමහමාත්‍යන්දන්ම ඉතිහාස නිර්මාණය කරන රාජමහමාත්‍යදී විසින් ප්‍රතිපාදන ලබාදෙන ණ්ඩලවලින් ඉතිහාසලියන්ට පුළුවන්. නමුත් සැබෑ ඉතිහාසයකැන ඒකනේ දැන් අපි අපිදන්නවා අපේ තියන ප්‍රධාන ඉතිහාසෙන් අපට සාමාන්‍ය ජනතාවගෙන කිසියක් ඉග ගන්න බෑන අප ඒගන තින දැනු මතමාඩුව ස රාවිද්‍ය වගේ ශික්ෂණවලින් තමයි අපට මහජනයක් ඇයවබිව කොහොමද මහජනයක් ජීවත් වනේ කොහොද ය ගැ ැන ගන්ඩවෙෙන සැබයි ඉතිහාසෙල ැන මිනිස්ුේ ක්ඩ ොන්්ඩ නිෂපානය කරේ සාමාන්්‍ය මිනිස්සු. අදටඋනත් හන් ගොවියෝ මේ ඇත ගංවල ඉන්න අප අහිංසක ගොවි මහත්තුරු මහත්මලා ඒවාගේම කුඹුරු කරන අපේ ගොවි මහත්තුරු මේ වඋුණන හදාගැෙන දුක්විඳලා ගොවිතැන් කරන අය තමයි මේ රටට කෑමටක නිෂ්පාදනය කරන්නේ. එහෙම නැත්තං මේ කොළඹට වෙලා කොච්චර මේකන්නේ විනිෂ්පාධනය කර දෙලා ගන හදන මාතරුනේ න වගා කරන්නේ හ ඉති එනිසාම ඉතිහාසයක් නිර්මාණය කරන්න රටක මාජනයක් එතකොට තැන්ඒ මේ අථර්ථයන්ට පිටිබස්සහරවෙලා අත්තුනෝමතික තීරණ ක්‍රියාත්මක කරන්නගේ හමවෙලාවකම ඉතිහාසය තුළ අත්කරගත්තේ පරාජයන් ජාග්‍රණ නෙමේ. ජග්‍රහණ කලා පේනේ වත්පත් කර ගත ඉතා තාව කාලිකයි එවා දීර්කාල පැවත්තුනෙ නෑ. ද මේ කාල වෙනකොට මේ ලාංකික සමහජයේ කොයි තරන් අබලං වෙලතියනවද කියෙනෙ අපට පේන. අපි කියන්න පුළුවන් කෝට්ටේ යුගේ මහා සමෘධමත් යුගයක් කියලා. ඒ ්‍රීජෞරධන කෝට්ටේහාවට. ඇදම කියන ැල්ලනි සදේශතියයට අරතෙන නන්ටිකක් ආවෙලඳ ගොඩ පොන්තගන්තොට පැත්ති ඉති ඔය සීමැදදිරි කවුල්ලල ඉඳලලා මාන විකාවියෝ එහම ඉන්නති හැබැයිතින් සීජාාවර්ධන පපරකෝට් ඇත ගංවලට ගහම නිස දුප්පත් විදිර තමයි ජවත් වනේ හමම හ ප්‍රශ් ඇත් ග කල්ත්තවා සැල්ලිනි සන්දේශය ගෙනගන්න කොට දැග සීජාාවරන පූරය කෝට්ට දලා කැල්ලි විහාරයට පේන දුරන රාජකිටිය පැත්ති හම කැල්ලිකගින් අතනක කොන්නාවින් පැන්නම කැල්ලි විහාරය හැ සැල වත්තල පැත්ට පෑලියට පැත්ති ගො එ රහමක් ගල නැතින්නනෑ ඒඒ ඒකට අරමුණනක්තියන එනුවන් ඒ සැල්ලිනි සන්දේශයේ ඔය හැම සන්දේශය කරන් ගන සතෙක්ම පියාම්බන්නේ ඒ සන්දේශය යවන්ඩ අනුග්‍රහය දැක්වපු ප්‍රධාන දේශපාලන චරිතයේ බලපරදේශය හරහා හර ගේයොත්මයි සන්දේශයක්ක සන්දේශයක්ක් වේ නතවට සන්දේශ රුවන්ට මනාවුණනා තමේ ලියන ප්‍රසස්තිය ගනජරීක් කියලන ොට කියැන ප්‍රස්ති සන්දේශකාවය හොඳයි සනයි තව කෙනෙක්කන්න පුලන් සිංහල භාෂාවගෙන විේක්ඥ. මකැන්ප ෑනනෑ ප්‍රස්ති වෙනයි සන්දේශ වෙනගේ හරි හරි ැ කියැනපියකගයි ප්‍රසස්ති ගැ වෙන ජාති න සන්දේශකාවවෙලත් තියන්නේෙ අධ්‍යාරෙන් ගත්තොත් රජවරන්ට කරපු ප්‍රසස්ති සැල්ලෙ නි සදේමක ඔබ කිවගේ දැපිගත්තොත් හෙම ඔයි තියන හැම ගයකම තියන සිරියාව සෑජාවර්ද දුවන්න බන්ධ කිික්කින හයකූර පහරන අද කියැන මේ මෙ තියන මිලටරි බලය. එන්න අස්යෝ යන කුරසද්ද අ මැහෙනවා මනැ නාලියන් ගමන් කරන විද අ දිය පි නය ඒතර රක් පින තට පහරක් ගුන් සර න්න සිරසට තවයි එකක් ඇඳු ස දුර සිදර සිට හ ද්ිය කෙලි ලි දිය කෙලි ඉතින් මේ කොහත් ගිනි කලි කියලා නෑ දිය කෙලි කෙල මේ මෙවැන් පේන අපිට මේ හැම එකක්ම ලෙව්වේ ඒවට දේශපාලන අරුතක්තියනවා ඉතින් මේ කෝට්ටේ සමුෘධිමත් සමෘධිමත්කේ අපි කියනව තමයිග පිළිගත්ත සත්වයක් එක සාපය එක්ෂයි කෝට්ටේ සමුෘධිමත් බව හැබැ කෝට එලි කෝට ල ොද ල ලකවති බ කෝට එලි ලංකකාවත්තිර කෝට ිලක කෝට ඩ ලකු හිට ඒවාගේ අදත්ත එහෙමනේ අදත්ව ජාර්ධනපුර කෝටටේ මයි හිතන්ඉ කෝට්ටඒ දීවන්න හට හහා සමාජක්යන එහ පැත්ේ කීරකොට තියන කලා අපි අවබෝදධ කර ගන්න ඕන නේ ඉති ඇත්තචේ හම තමයි අපි කතා කරනේ නගර ගැන ඇබේ නගරෙන් හැත් එන්නමනිස්සුන් අපි තීරණ ගන්නේ නගර ගැන හිතලා නගරේ හැත්ත එන්න මිනිස්සු ඉතින් සාමාන්‍ය ජනතාවත් තමයි රටේ රටේ රට කියන්නේ සාමාන්‍ය ජනතාව. බෞතරය බොහු බෞතරය නිසා. ඉතින් කෙසේ හොේවා මේ චීන අධිරාජය තමයි නිලග. ද ද්‍රාව තියල දෙන්නේ ආවතමාදර ටු එ ජකිව විතරන්නේ ඔහු ලංකාවට ඇවිල්ලා පරාජ්‍යපාලනය අරන්ගේ චීනයේ යටත් රජයරයහැටට චීන අධිරාජයට අවනතඒ ඉල්ලක දෙකොට හහි ලියවිල් ඇතිහ එකක් සිල් හ්ඩුවන අපේ රටේ මේ දැන් අපි අල්ලපු ගෙදර පිත් යන අපි සිල්හ ෑන හිිරිත කොමති කියන්නේ කියලා එක ඉගෙද ගුර මුල ගන තිීරනය කරන්නේ හරි එතකට අපක සිල්ල ගා දනවා මෙම අදුර මච්චර වඩ මන්ඩුවනකි අපා ලපෑවත්තෙන එක ප යටතයවාගෙන ඉන්න ම ඇවිල්ලා චීන අධිරාජය යටතය තමයි මේ පාලනය ගෙනනිච්චේ හිත ඇතව ම රුබට මතක්කරන මින් ඉතිහාස මිං රාජශභාවව ඉතිහාස හරි වූෝ පෑන් කියන ඉතිහාස කෘතිය ඇඒක සඳහන් කරලා තියෙනවාම කාරණයදැන් අපි ැඩිපුරමයෝ දන්නන්නේ නෑ හයවෙනි පරාක්‍රමවාහු රජජුරුව දෙපානක් ආපහුගියා චීන රජස බවට රජවෙලායින්න කාලේ පාරක් ගයා චමන් විදෙශකමන්ගිය එක්ද හරසි දාසේ දෙක ගමනක් ගියා එක්ද ර්ස විසයගේේදී නැවත පාරක් චීනයට ගිය එහම දෙපාරග්‍යානන් සවරකිවව කතාාව ඇත්ත වෙන්න පුළුවන් පුංචි කාලෙ මෙ අර ඔහු චීන ඉදලාව වෙන්න පුළුවන් අලකේෂරත්ක කිය කන්නහමේ හ ඒ මෙහෙමයි දැ ට අපහු සම්බදධනුවන් අලකේෂවරහි සසිංහට විරුද්ධත්වය පධන්න කියලාසිංහට විරුද්ධත්වය දාන්නේ මේ පරක්‍රමබාහු එෙක්ක චීනය සම්බන්ධතාවත් තිබුණා ඒක ඒක දේශපාලනෙක උපක්‍රමයක් වෙන්ඩත් ොල ගහත් කියලා නෑහත් කියල නෑ මේ විශ්ලේෂනාත්ම බැලුවම ඉතින් මේක දැනෙන නිහිටය වන්නඩපුරුවවි අර්වි රලාලකේෂවර එතර සිංහ මෙහට එනකොට යාල්පනාගරන්න මේ මට දේශපාන තර්නයක් මෙ එන්නේ මේ වෙන චරිතයක් ියුණු කරන්ඩයි මේ 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 ගොල්ලු එන්න. ඒ නිසාදමයි එක තා පැදිලි කෝහ ට පැදිීම පේන ව අලකේෂට ගෑවිච්චවත් කෙනෙක්න ේේ පරකර බහු කියලක හ කියලක එතකන් ගෑවි ගැවි ගෑව මල්ලිය අයියා එහම එහෙම එහම නංගිගේ පුතා ම ේ එකක ලන්න පරක බවු රජතු පා නට න ට රජක් ීන රජ න්ත්‍රක ගනක් දක හම ඇතන තියන්නේ හ මේ. ග මේ එකකන් අපට පේනවා රජ සභාවත් එක්ක චීන රාජ සභාවත් එක්ක මේ හගක් සම්බන්ධතා තිබුුණාම්. දැන් ඔය කෞද මේ පරක්‍රමබාහු රජ වෙනවා ඔහු යනවා දිගින්දිකටම ඊට පස්සෙත් රජුවනයක නතරගල්ල රජු තෑගි බෝගයවන චීන රජ සභාවට වාර්ෂිකෝ වගේ හැම වර්ෂයක මනෑ මේේනමු චීන රජ සභාවට මෙම යවනෝ. එතකොට දැමහි හරි ලස්සනෑ මේේදේ. අප කටිය දැ ඔට මතක ඇති අර චක්‍රවර් මේ අපේ විරාලකේශ්වර ගම්පොල රාජ සභාවට ගිහිල්ලා. හර විරාල් මේ කවදම් අරය චක්‍රවර්තිතකත් සුවදතා පැවත්තුවනි පවත්්තල ඉඳලා ඉට පස කල්ලියල් බලා කෝට පසේ ලින්ම විරුද්ධත්වේ හතර හයවැනි පාක්‍ර බව රජුරුත් චීනෙත්තක අච්චර සම්බර්තාව පැවත්තුවට . ටිකාල රජ වුණට පස ටිකකාලයක් යනකොට ීනෙත්තක්ක එචර ලොකු ගනුදනුවක් පොත්තනයක කරක් කලේ නෑ ටි අඩු කර සම්බන්ධතාව ඉර මේඉක්දස් හාර්සිය තිස් දෙේ දී ක්‍රස්් වර්ශයෙන් දෙන්න නැවතවරක්නවා කන හයවනි පරක්‍රම්භහගේ රාජ්‍ය කාලේ දයනවා ඒ එනකොට ඉතිහාස කියනවා ඔහු පැමිණේ රටට හිතවත් උපදෙස් රැගෙනහි කියලා රටට හිතවත් උපදෙස් රැගෙන එක ඇන්නේ තැ චීන මුද්‍රව ගහලනේ හවැනි පරාක්‍රමභහොරොජරු බලගැන්නෙවේ එතකොට එයා ටිකක් අර සම්බන්ධතා අඩු කරන්නකොට සෙන්න්නා නැවතෙනවා ල බල එනක එන්න ොකොටද කියෙන රට හිතවත් උප දෙස්රගෙන ඒේකෙන් නඩේ රද ගඩ පා මල්ලී හ නොකයා කියයන්නේ අර චීන සබධාව ති ගන ොද චීත කැන කහන ලද ච්ර මොකටද බි අධිරජ ටම ලංකකාව හ ද තියාගන්න ච්චර නද අරතුර ච්චර ටල ද. නැහෙම නෙමයි ලංකාව මදු ගමන්ගලද උපය මාර්ගික ස්ාන පති ම. හග ගන්න ග ගන්න මතන සුඹ න්ඩොන ැන ට ඇ නැව්ටික රපාර් කරගන්න ම් පොල්කෝහුකම්බ අරවාමටික ගන්ඩන මෙහෙහි පිරිසිදුව අතුර ගන්ඩොන හෙැ. ඉ ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වේ කියන දෙකම ජාතයන්තරට වැදගත්වෙන්නේ හේතුව නිසා මේ කල්පනා රණ්ඩෝනේ කට්ියේ රට ඇතුල ඇඳගන්න ම විශවාල. මේකෑනේ අපි තමයි ලොක්කු කියලා මෙහෙමැනිකාම් වහසි බස් දොඩනය එක ඒක තේරුමක් නෑ ට යදැ ඔබ ඕක සරලමගන්න පුලන් කොහරි දුර ගමක් ැනකොට තන්රධ පුරන්නම් හන කොට හරි හබන් තොට ඉන්නම් මෙහනක් හරි මගගේ තේබුඩොත් කඩනැතිවුණුත් මදක හිතාගන්න පු ගන්න පුලුවන්න්නේ දට හ කියන හිතාගන්න පුළුවන්න්න අතරදි තන කොච්චර හම්බ කච්චර වටිනවාද ගෙනක ැ දෙනගන්න තියෙන හොඳ දාහරනතම අපත් තරුණ ලමයින්ට ේගෙනගන්න දූදරුවන්ට වැඩි හිටයෙන්ට වනත් ඔබ දක්ෂ, අධිවේගේ මාර්ග යනකට ඔබ පේනවා. රාතන තේ බනතාත්න වැ වැලිෙ මොනතරන් පාහන සංකයවක් පුද්ගලය සංකයවක් එතන න්නවාද ඉදි ලංකාවත් ජාතින්තර වෙල මාර්ගක ඒවගේ තමා වැලි පැනවගේ තමා. නරන්න ඕන හරි නොකු තවශ්‍යත සඳහා ද වැල පෙන් නතර ෙන දේ නොකෑම ජති ීම ජතියන ංකාවතේ වගේ තිබුණ රිීවශ ර ගඩ න්න තියවා ඉතින් අප එෙහෙම වෙලඳ ද්‍රව්‍ය නොයකව හිටිය ඇත්තු හිටිය මැණනික් තිබුණාගුළු බඩු තිබුණා ඉති අපි එතන නතරවෙඩට ඕන ඉති මේ වගේ සංකීර්ණ තැනක්නේ ලංකාව ඉති මංකයන්නේ මෙහෙමයි අපි මේ ඉතිහාසේ රටට කියන්නේ ඇයි මේ නායකක මණක්නේ ඉතිහාස දැන ගන්නඩ න ූදජ පක්ෂ පමණක් නේ ඉතිහාන්සසි දනකඩනු. රටේ මහජනතාව මයිවසානයේදී රටවෙනෙන් තර ගන්න කට්ටිය කවරුකිවත් මහජනයනවටන ැතිවරණග ලඇවතියන්නේ මහජන තිහස දැනගන්න මහජනය දැනගන්නඩන ජත්‍යන්තරත්ක ගනදන කිරීම තින ප්‍රතිලලාබ ොනාාද කියන. ඒ කෙේක කලොද ප්‍රතිල්ලලාබ එන්න කියන ඉල්ලඟට අපේ ශක්තියමොකක්ද ජාති්‍යන්තරේ ශක්තියමොකක්ද. මේක ප්‍රමාණ කරන්න ො එහමැත්ව ොහර දෙයක් වනකට බෝඩ්ලල්ලියරම් පරට ැහල ර විරෝදීම විරෝධීකිව හම. ඒ කිසිම දෙයක් වෙන්න නෑ. එකන අපි යථාර්ථයන් ඉතිහාසයක් අපි ස්කෝලෙක හෝ විශ්වවිද්‍යාලෙක හෝ උගන්නන්්ඩෝන අපි තීරණය ගන්නකොට තීරණයට ප්‍රතිචාර දක්වන්නකොට මේක පපුරවේශය කැටිට මේ තීරණය දන්නන අපි අපි සතු වගේ යොමක්ද අපිේදන් කියන්නේ අරගල කරන්න උද්ගෝෂ කරන්න පාහිර න ද කරන්නට ල කරන්න දත්තන්ගේ ඔබේ අයිතියක්ක නෑ අපි අපි සමල්ලට දකිනවා. නාම පූරෘතියවා සමර රටවල්ලොල නංදාලා ඔ මේමයි හොම මැකකේ භාගත කරන්නට පා ඔු භාගත කරඩ පා ඉතිහස දනට කරතිහසත් දැනගෙන කරන්න එක ඇනේ රටවල්ල දේශපාලනය රටවල්ලල සමෘර්දය ඒව ඇති වනේ මාජනයා විසින් එලියට ඇවිල්ලා මහජනයාගේ කැල්ලි කෝලා හල්ල ව තම ඒවක් තම බැස්ටිලේට පහරදීම න් පැහදිල මට වැඩස්න හත පහට කලින් කිවවා ලෝකය ඉදිරිට ගී අරගලන්න අරගල න රජර හ ලක විනාසකල ය සුලුතරට රව බහතරය එක ගැන නේ අි න ග. බහතරයා ඥාන නය වන්න බෞර යාාන න නට හරි ප ල කරන්න පුල හරි හරි වෙනස් කිරීම වෙනස්කීම් වෙන්න්නවන වෙනස් වෙනස් වීම් වෙන්නවඕන ලෝකේ නොව වෙනස් වනක්කම දේන වෙන හකර චීන චීන බෞසේතු වෙනස් කරන කොම වෙන්න කවර දරජ කර ප ල න වන්නන්නේ හැමරටක්ම නැගීත්ල තියෙන තැ අපි ගත්තොත් ඇමරිකාවගේ දියුණු රටොල්ල තැන් ඔය මාටීන් ලූත කකි ග එගල්ලො කරපුය කම්කරු අරගල්ල. ඉති ඒවල් ලෝක ඉතිහාසේ බොම ස්සරහටආහපුදේවල් තේ වැන් මනුෂ්‍ය මානව හිමිකක් මානවයිතේ ප්‍රස ප්ලව අර ගල ීදච්ච ිපලයන් ඔහු මේගේ හුඟා කපුදාහර ෝකත නිස රදවටහ ගන්ඩ පේවන මේ කියන්නේ අපි කියන්නේ අපි යම්කිසි වැඩක් කරනකොට ට අප රට ඇතුල යෙන ගම්මතවන් ගන පමණක්න මේ අපට දැන මක්තයෙන් ෝන අප ජීවත්ව වනවට ලෝකයේ පිළිබඳ වන්න දේල්ගන්න අපට අඔව බෝධයක්තියනො දැන් අපි මේ කතරන ඉති හාස අපි මේ කරන්නේ කට්ේයග. නමුත් ඒටොට හත් පසිෙන් වවැන සමේ ජීවත්තන යගගේ සමාරට කෝට්ට ව දයක් චන මින් අදරජයට දැනන්න මමාසයක්ගේ වන්න පොලක් නැව හට හිල්ල පන් දනොට ද දැන් තපරයක් ඇතුලට වඩසල්ලන්න ඩ සල්ල දන්නවා අද 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 මේ හහැදිලම වඩිසල්ලදන්න දන්නවා ද අපි මේ අතේ පවිච්චි කන ංගම දුරකතනයක් නිකම් බිමතියල කරට ඒක තොරතුර ගඩ පුල ක්ෂ අනිවාරෙන් අපේ රටේ කෞුද ඊළඟට සමාල්ලාට නායකකල අපිටකලින් ඒකල් දන්න. ඒකත් දන්නවා දැම්ම අපි කතා කරන වැඩ සටහනත් ඒකලන්න අපි නොදන්නකං හගෙනන්නවා හ නොදන්න කංහගන්න අපික දන්නවා. ඉති එනිසා ඕන කනක් කැහුවට කමන්න අපිගැන ඇත්ත. හ යුක්ති සහගතව රටේ මහජනයා වෙනුවෙන් මහජනයා මෙවා දැනගඩෝන. මහජනයා හොද හොඳ සුදේශකය කෙන්ඩන ජාති්‍යන්තර වාදියක් වෙලාඉන්න එහම දන්නතු එක කරන්න ප්‍රතිපාකට ේනවාන ේ රජවරන්ට සීල්ල හලවන යා තම රජරු කියල රු කට මේ හිටවොත් හොදයි හොදයි කියල පන්ුපාකෝඩන් පවෙනනකොට මේ උබද ට ප්‍රදේශ හොද හොඳ පක්ෂපාති අදහස් රට රට හිතවත් උපදේසාරග නා දූතේ ට හි රට . තිය කෝචරාවද පර තිස් අවෞරුදු යුදධ්‍යතිරවා හ අපටකයයි ටකර පැත්තින උත්තාව ද ජානයන උත්ාව අපට එහම රටට හිතවත් උපදේශ ලගෙනවා ඉතින් සහතාව ආයිසරයක් ඉතිවට පැස්සේ රජුර ගීනෑට පසේකම අපිට පේන රජුර යක නතර කරා රජජුරු යනක නතර කරල්ලා එද්ද හරස හතලිස් පහේදී පරක්‍රම හතර යනි පරකර්‍රම රජුර ද තේකවන චීනයට. තුත කණ්ඩායමක් ඒ කණ්ඩායමේ නායකයාගේ නම සඳහන් වනෝ. ඒ නම තමයි අප හිමිින් බැලුවත් චීනම් මුූලාස්වලතින්නේ ඒ පල මොටිලියයා ඒ පල්ල මොට්ිලියා මහොට්ටි කලක වස මේ ඒ පල්ල මොට්ටිලියා කලකයන්නේ මේ ජයපාල මුදලි මුදලි කිය මුදලි මොටිලියාව මුදලි හරි ඒ පල හොට්ටි මුදලි දෙන්න මුදලිගැන රාජ කිය ජයපාල මුදලි හය පක්‍රම් රජ්තුරගේ අගමති හැට කටයතුර ම හලාවත ජයපාල මුදලි අපට කිවවා මතක්කන කවුද කියලා වැත්තයි හාමුදුරන්ට ගුත්තිලලියන් අනුග්‍රහය දැක්වේ ජයපාල මුදලි හන ප්‍රබෝරෙක් මොහ අගමැති තනතුරේ කටයුතු කරතින් මේ හන අපේ අගමතිතුමා ගහමන් හ පරකරම බහව ඇතුමාගේ අගමත තුමා ප යිමනිස්ට චීනටගේ ගීල්ලබට ලබන සතිේම චිම ද ගන්නවෙන්න හරි හ අපි අදට සමුගන්නවා ඉතින් අපේ වැඩට සහන් බලන්න තව කෙනෙක්ට මේ පිළිබන්ඳ කියලා දෙන්න අපිවා අහන හැම කෙනාට එහනම් සුබ සතියක් ප්‍රාර්ථනා කරගන අපි සමුගන්නවා ලබන සතියෙත් අපි අල්ලි විට ඩිස්තුනින් හමුවෙමු ඔබට අයිබෝයි